මචාර චන්දිම ඇහෙනවද මාව? ඕ මට ඔබ හොඳට ඇහෙනවා. එහෙනම් අපි සාදරයෙන් පිළිගන්නවා ඔබ මේ වැඩසටහනට. දැන් මම මුලින්ම ඔබතුමා ගැන හැඳින්වා දීමක් කරන්න කියලා ආරාධනා කරනවා. ඔබතුමාගේ බෑග්ග්‍රවුන්ඩ් එක මොකද්ද? පසුගිය කාලේදී මොකද කරේ? මොනවද ඉගෙන ගත්ත විෂයන්? මේ පිළිබඳ කෙටි හැඳින්වීමක් ලබා දෙන්න පුළුවන් නම් හොඳයි. හොඳයි සංජය, මුලින්ම ඔබ සැමටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මං ගැන පොඩි හැඳින්වීමක් කරනවා නම්, මම නම චන්දිම ගෝමස්. හැබැයි පාසල් යන කලදී ගොඩක් යාළුවෝ මට කිව්වේ අරෝෂ කියලා. ඉතින් මගේ ගම දෙහිවල, ඒ වගේ මම පාසල් ගියේ 6 වෙනි ශ්‍රේණියේ ඉඳන් ඉහළට රාජකීය විද්‍යාලයට. ග්‍රේඩ් 1 to 5 ගියේ තර්ස්ටන් විද්‍යාලයට. හැබැයි ඒක මහානාම විද්‍යාලයේ කොටසක් විදියට ඒ තර්ස්ටන් එකේ සෙක්ෂන් එකේ කාලෙ තිබුණේ. ඉතින් එතනින් පස්සේ මම උසස් අධ්‍යාපනයේට කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළු වුණා. එතනදී හරි අපූරු දේ තමයි, දැන් සාමාන්‍යයෙන් භෞතික විද්‍යා විශේෂවේදී උපාධියක් කෙනෙක් කරනකොට සාමාන්‍යයෙන් අවුරුදු 4ක් තමයි මේ පාඨමාලා. ඒකට දැන් ඕගොල්ලෝ, මම හිතන්නේ මෙතන ඉන්න සමහරු මගේ බැච් එකේ හිටපු කට්ටිය, ඒකෙන් හින්දා ඕගොල්ලෝ හැමෝම දන්නවා මේ ඩිග්‍රී අපි කරා අවුරුදු 7ක්, 1986 ඉඳන් 1993ට. මම හිතන්නේ දැන් ඉන්න තරුණ පෙළට මේක ගැන කිසිම අවබෝධයක් නැහැ. අවුරුදු 7ක ඩිග්‍රියක් තියෙන, හැබැයි ওই අවුරුදු 7ෙන් අපි අවුරුදු 4යි ඉගෙන ගත්තේ. අවුරුදු 3ක් අපි ගෙදර හිටියේ. ඒ කියන්නේ රටේ තිබුණ බොහොම දරුණු තත්ත්වයක් 1987 ඉඳන් 1989 ඉවර වෙනකන් අවුරුදු 3ක වගේ පරාසයක. මේ කාලය ඇතුළත අපි ජීවත් වුණේ සැහෙන අවදානමකින්. නමුත් මගේ ජීවිතයේ සාමාන්‍යයෙන් මම එදා ඉඳන්ම දකින දෙයක් තමයි, පොඩි කාලේ ඉඳන්ම මොකක් හරි අයහපත් දෙයක් මගේ ජීවිතේට වෙනවා නම් මම ඒක උත්සාහ කරනවා කොහොම හරි ඒකෙන් මටත් මවට සිටින්නන්ටත් යම් යහපතක් කරන්න. ඉතින් ඒක කරගන්න. ඉතින් ඔය විදිහට දැන් කැම්පස් එක වැහුවාම මං කරේ ඒ කාලේ ඇතුළත චාටර්ඩ් ඉංජිනියරින් කරා. ඔය වැල්ලවත් තිබුණ සංගම් කියලා ඉන්ස්ටිටියුට් එකක්, ඔකට ගිහිල්ලා. ඉතින් ඒ කාලේ සල්ලිත් නැහැ, බොහොම අමාරුවෙන් අම්මලා පූරල කරලා අපිට සල්ලි දුන්නේ. ඉතින් කොහොම හරි අමාරුවෙන් ඉගෙනගෙන අර කැම්පස් එක වහලා තියලා ආයිත් ඒක ආරම්භ කරනකොට මම වරලත් ඉංජිනේරුවෙක් විදිහට තමයි ආයිත් කැම්පස් එකට ආවේ. ඉතින් මං දෙන්න හදන පණිවිඩය තමයි මේ වගේ ජීවිතේ කටුක අවස්ථාවක් වකිතට අද ඉන්න තරුණ පරපුරට නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ මිග්‍රන්ට් ගැන අදහසකුත් නැහැ. නමුත් මොකක් හරි ජීවිතයේ අවාසනාවන්ත සිදුවීමකින් තමන්ට කටුක අත්දැකීමකට මුහුණ දෙන්න වුණොත් ඒක බලන්න යහපතක් කරගන්න. ඕගලන්ට කවුරු හරි ගලකින් ගැහුවොත් ඒ ගල අරගෙන පොලිෂ් කරලා ලස්සන්ට ගේ ඉස්සරහත් ගෙහි සාලි තියාගන්න පුළුවන් නම් ඒක තමයි ජීවිතේ වැදගත්කම. ඉතින් ඊට පස්සේ මගේ PhD එකට නැත්තම් ආචාර්ය උපාධියට මං අවුරුදු 5ක් විතර ස්වීඩ්නේ උප්සලා යුනිවර්සිටි එකේ තමයි අධ්‍යාපන කටයුතු කළේ. නමුත් ඒ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ස්පොන්සර් කරපු ආයතනයේ ISP කියලා අපි කියනවා, ඒකලත් එක්ක තිබිච්ච අග්‍රීමෙන්ට් එකක් ඉඳලා මේ යුනිවර්සිටි දෙකෙන්ම කැපෙන සෑන්ඩ්විච් ප්‍රෝග්‍රෑම් එකක් විදියට තමයි අන්තිමට මම ඩිග්‍රී ගත්තේ. නමුත් මගේ පර්යේෂණ කටයුතු 99% වගේ සිදු කෙරුණේ උප්සලා සරසවියේ. ඉතින්
ඕක තමයි මගේ අධ්‍යාපනය. ඊට පස්සේ මං රස්සාව පටන් ගත්තා මුලින්ම ජැෆර් ජියා එතනි කැම්පස් එකට යන්න කලින් ෂිපින් එක්සිකටිව් කෙනෙක් විදියට එක මාස 6 කර ඊට පස්සේ කැම්පස් පටන් ගත්තා. ඊට පස්සේ අර කැම්පස් වහලා තිබිච්ච කාලේ තව මාස 6ක් වැඩ කරා මාකටිං එක්සිකටිව් කෙනෙක් විදියට ක්ලැරියන් ඉන්ටර්නැෂනල් කියන ආයතනයේ. ඉතින් මේක බම්බි සඳහන් කරේ මේ මාස 6 කාල පරිච්ඡේද දෙකක් වුණාට මේ කාලෙදි මන් ලැබපු අත්දැකීම් හරිම වටිනවා. ඒකෙන් හින්දා මම අර තරුණ පරපුරේ ඉන්න අයටත් කියන්නේ උගලගේ විශ්වවිද්‍යාල ජීවිතයේදී හරි ඊට කලින් හරි ඊට පස්සේ හරි ඇකඩමික් සයිඩ් එකට සම්බන්ධ වෙනවා වුණත් පොඩි කාලයක් හරි වැඩ කරන්න පෞද්ගලික ආයතනයක නිෂ්පාදන හෝ වාණිජ කාර්යභාරයකට සම්බන්ධ වෙලා. ඉතින් ඊට පස්සේ මගේ තුන්වෙනි ජොබ් එක උනේ මම ඉගෙනගත්ත කොළඹ සරසවියටම වැදුනා ෆිසික්ස් ලෙක්චරර් කෙනෙක් විදියට. ඕකෙන් ඉතින් ඉස්සරහට ගියා 2010 වෙනකන් 93 ඉඳන්. ඊට පස්සේ මම 2010දී ලංකාවෙන් පිටතට ආවා. මගේ හතරවෙනි මූලික රැකියාව උනේ මැලේසියාවේ පුත්‍රසරසවියේ ඉලෙක්ට්‍රිකල් ඉංජිනියරින් ප්‍රොෆෙසර් කෙනෙක් විදියට මම ජොයින් වුණා. ඉතින් දැන් අවුරුදු 9 අතර මේ 9 වෙනි අවුරුද්ද යන්නේ. තව දවස් කීපකින් මම මේ සරසවියෙනුත් අයින් වෙනවා. දකුණු අප්‍රිකාවේ විට්ස් යුනිවර්සිටි කියලා අපි කෙටින් කියනවා, විට්ස් වාටර් ඇන් කියලා එක දිගට කියන්නේ. ඒ සරසවියේ අදි වෝල්ටියතා ඉංජිනේරු මහාචාර්යවරයෙක් විදියට මට ආරාධනයක් ලැබුණා. ඇවිල්ලා ඒගොල්ලන්ගේ යුනිවර්සිටි එක වගේම ඉන්ස්ටිටියුට් එකකුත් තියෙනවා, ඒ දෙකේ අධිපති විදියට වැඩ කරන්න කියලා. ඉතින් ඔන්න ඕක තමයි මගේ කතන්දරේ. ඔව්. දැන් මම මේ සාකච්ඡාවට නවත ප්‍රවේශ වෙන්න කලින් අපේ තව අපේ සම්බන්ධ වෙන කටින් දැනුම් දෙන්න ඕනේ. මේක වෙබිනාර එකට අමතරව Facebook ඔස්සේ channels 3ක අපි විකාශය කරනවා. දැන් අපිට දැන ප්‍රමාණයක් එකත් එක්කත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒකට මම මෙතෙන් කියන්න ඕනේ දැන් ප්‍රශ්න මොනවාරි තියෙනවා නම් ඕගලන්ට මේ මතුවෙන කාරණා සම්බන්ධයෙන් අපි වෙබිනාර එකට සම්බන්ධ වෙලා ඉන්න කට්ටියට ප්‍රමුඛ ස්ථානය දෙනවා. එතෙන්දී ඕගලන්ගේ ප්‍රශ්න යොමු කරන්න chat එක හරහා හෝ එහෙම නැත්නම් chat එකේ පොඩි request එකක් දාන්න ඕගලන්ගේ mic එක unmute කරලා දෙන්න කියලා. ඒකට මම unmute කරනවා මෙතනින්. ඕගලන්ට පුළුවන් ඕගලන්ගේ ප්‍රශ්න directly යොමු කරන්න මහාචාර්ය චන්දිමට. එහෙම නැත්නම් Facebook ඔස්සේ නම් comment එකක් විදියට දාන්න. ඒකට අපි ඒ ප්‍රශ්න යොමු කරනවා. ඔව්. මහාචාර්ය චන්දිම එහෙනම් අපි ඔබතුමාගේ PowerPoint presentation එකට එමුද නැත්නම් කොහොමද මෙතනින් එහාට ඔබතුමා කියන්න හදන්නේ අපිට මාතෘකාව කතා කරන්න පුරුත්තුනේ. ඔව්. මම ඔන්න presentation එක යන්නම්. presentation එක කිව්වට ඇත්තටම මම අදහස් පළ කරන එක තමයි කරන්නේ. පොඩ්ඩක් මේකෙන් support එකක් තියෙනවා විතරයි presentation එකේ. එහෙමනම් මම ඒක දිගටම යන්නද? ඕන වෙලාවක හැබැයි නවත්තන්න. ඕන වෙලාවක ප්‍රශ්නක් තියෙනවා නම් අපි නවත්තලා එකතරම් තී කතා කරමු. හරි. හා. දැන් මේ උගන්වන්න පේන්නේ මම දැනට උගන්වන සරසවියේ ඉංජිනේරු පීඩේ. ඒ වගේ මේ ඕගලන් දකින්නේ මං තව දවස් කීපකින් සම්බන්ධ වෙන සරසවිය. පොඩ්ඩක් ඒක ගැන නිකන් හැඳින්වීමක් කළේ. ඉතින් අපි පටන් ගමු අත්‍තරම කතාව. දැන් අපි මේ වෙනකොට ලෝකේ තියෙනවා දියුණු රටවල් නොදියුණු රටවල් කියලා. දැන් ඔතන ඔය දියුණු වෙමින් පවතින රටවල් කියලා මම නම් හිතන්නේ කර මේ මානසික සහනයකට මිනිස්සු හදාගත්ත වචනයක්. ඇත්තටම තියෙන්නේ සංවර්ධිත රටවල් තියෙනවා, අපි වගේ අසංවර්ධිත රටවල් තියෙනවා. ඉතින් දැන් කවුරු හරි හැවුවොත් ඇයි අපේ රට අසංවර්ධිත, ඒ වගේම ඇයි සංවර්ධිත රටවල් සංවර්ධිත කියලා. ඉතින් දැන් ඕකට තියෙනවා ලොකු උත්තරයක්. කාරණා ගොඩාක් තියෙනවා. ඔය අතරින් බොහොම වැදගත් කාරණයක් තමයි පර්යේෂණ කියන එක. දැන් මම පොඩි උදාහරණයක් හැටියට කිව්වොතින් සාමාන්‍යයෙන් දැන් මම ජපානය හරි ස්වීඩනය හරි මේ වෙනකොට චීනය සිංගප්පූරුව තායිවානය වගේ රටවල් ගත්තොත්
ඒ වගේම යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ රටවල් ගත්තොත් ඒගොල්ලන්ගේ මුළු පද්ධතියම යන එක විදියක් තියෙනවා. ඒක මේකයි. දැන් ඒගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් අපි හිතමු නැෂනල් ඉෂු එකක් තියෙනවා කියලා. ඒ වගේම තමයි අහල පහල රටවල් වලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා විද්‍යාවෙන් අපිට උත්තරයක් දෙන්න පුළුවන්. ඒ රටවල් කරන්නේ ඒ ගැන පර්යේෂණ පවත්වනවා. ඒ පර්යේෂණ පවත්වලා ඒ වලින් ඒගොල්ලෝ මේ ප්‍රශ්න වලට විසඳුමක් හොයාගන්නවා. බොහොම කෙටියෙන් කියනවා නම් ඊට පස්සේ මේ විසඳුම ඒගොල්ලෝ apply කරනවා ජාතික මට්ටමෙනුත් ඒ වගේම අන්තර්ජාතික මට්ටමෙනුත්. වෙන විදිහකින් කියනවා නම් ඒගොල්ලෝ හොයාගත්ත දේ ඒගොල්ලෝ විකුණනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ජාතික මට්ටමින් apply කරපු solution එක හරි ඒගොල්ලෝ customers ලට විකුණපු solution එක හරි කොහොමද වැඩ කරන්නේ කියලා ඊට පස්සේ බලනවා. ඊට පස්සේ කරන්නේ ආයිපත් මේක වැඩි දියුණු කරලා අර විදියටම වැඩි දියුණු කරපු එක ජාතික මට්ටමෙනුයි අන්තර්ජාතික මට්ටමෙනුයි ඒගොල්ලෝ ඉදිරියට ගෙනියනවා. ඔක මම කෙටියෙන් කිව්වොතින් solving her own issues while helping the others to solve their problem of course for a charge. හරි. එතකොට ජාතියක් විදියට හැමතිස්සෙම දැනගන්න ඕනේ තමන්ගේ ප්‍රශ්න විසඳන එක ලොකු සල්ලි ඉතුරු කර ගැනීම. නමුත් එතනින් නතර වෙන්නේ අපි අනිත් රටවල් වල ප්‍රශ්නත් අපිට විසඳලා දෙන්න පුළුවන් නම් කරලා දෙනවා. හැබැයි ඒකට අපි ගාස්තුවක් අය කරනවා. ඉතින් දැන් අනිත් අතට අපි හිතුවටින් ඇයි අපි තවම අසංවර්ධිත රටක් වෙන්නේ කියලා මම හිතන්නේ ඔයගලට හිතා ගන්න පුළුවන් වෙයි. ඒක බොහොම ලේසියෙන්ම මේක නෙමෙයි අපි කරන්න කියලා බලන්න. දියුණු ජාතීන් ඔවුන්ගේ ගැටලු විසඳලා අපේවත් විසඳලා දෙයි කියලා අපි බලාගෙන ඉන්නවා. ඌකනේ අපි කරන්නේ. දැන් ප්‍රශ්නෙකට අපේ රටක අපේ දැන් ලංකාවේ බලන්න ඕගොල්ලෝ ගංග වතුර ප්‍රශ්නේ හරි නාය යන ප්‍රශ්නේ හරි එහෙම නැත්නම් ඩෙංගු මදුරු ප්‍රශ්නේ හරි ගත්තොතින් අපි අපේ විසඳුමක් දෙන්න වට වඩා උත්සාහ කරන්නේ වෙන රටකින් විසඳුමක් ගන්නනේ. ඒකට අපි බලන් ඉන්නවා කවුරු හරි අපේ ප්‍රශ්න ටික විසඳලා දෙයි කියලා. දැන් මම තව සරල උදාහරණයක් කිව්වොතින් අපිට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් සැහෙන කාර්යභාරයක් එනවා. මම හිතනවා අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තමන්ට තියෙන රිසෝර්සස් වලින් උපරිමයක් කරනවා කියලා. නමුත් එතෙන්දි මම ආයිමත් කියනවා තමන්ට තියෙන රිසෝර්සස් වලින්. එතකොට දැන් ඕගොල්ලෝ බැලුවොතින් මේ ලංකාව ඇතුළු දකුණු ඉන්දියාව ආශ්‍රිත කාලගුණ සහ දේශගුණික රටාවන් ගැන කවුද පර්යේෂණ කරලා තියෙන්නේ? කවුද ප්‍රෙඩික්ෂන් මොඩල්ස් හදලා තියෙන්නේ? ඔක්කොම කරලා තියෙන්නේ ඉන්දියාව. දැන් ඉන්දියාව ලංකාවේ දේශගුණික රටාවන්, කාලගුණික රටාවන්, වායුගෝලයේ හැසිරීම රටාව මේ හැම දෙයක් ගැනම මොඩල් කරලා අපිට දෙනකන් අපි බලන් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ නිකන් අපිට දෙන්නේ නැහැ. කෙනෙක් යමක් කරලා දෙන්නේ හැමතිස්සෙම තමන්ටත් යමක් බලාපොරොත්තු වෙලා. ඉතින් ඕක අපි හොඳට ඔළුවට ගන්න ඕනේ. There's no free lunch කියන එක. There's no free lunch. Exactly. දැන් කෙනෙක් ආදරේ දැන් චීනෙන් අපිට ආධාර දෙනවා. අපිට තියෙන ආදරයකට නෙමෙයි. ඒක චීනේ වැරද්දක් නෙමෙයි. يعني ඒක හොඳට අපි මතක තියාගන්න ඕනේ. අපිට IMF එකෙන් ආධාර දුන්නත්, අපිට World Bank එකෙන් ආධාර දුන්නත්, ඉංගලන්තෙන් ඇවිල්ලා මහවැලියට ආධාර කරත්, වික්ටෝරියා වේල් හදන්න සල්ලි දුන්නත්, ඒ හැම දෙයක්ම ඒගොල්ලෝ කරන්නේ යම් කිසි බලාපොරොත්තුවක් ඇතුව. ඉතින් දැන් ඒක හරි. ඒක හරියටම හරි. දැන් අපි මොකක් හරි විසඳුමක් හොයලා දෙනවා නම් මාලදිවයිනට, එහෙම නැත්නම් සෝමාලියාවට,
අපිත් කරන්න ඕනේ ඒක මේ චැරිටි එකක් විදියට නෙමෙයි. ඒකෙන් අපිට අනාගතයට යමක් බලාපොරොත්තු වෙන. මම හිතන්නේ ඒක හින්දා තමයි රටවල් දියුණු වෙන්නේ. ඉතින් ඕක තේරුම් ගත්තේ නැත්නම් අපි මේ විදියට මේදී තව අවුරුදු ගාණක් තිස්සේ. අපි මෙහෙම දෙයක් මම මෙහෙම යෝජනාවක් කරන්න නේද බුදුර උඩි බාධා කිරීමක් කරනවා. මේ අපි දැන් අපේ අධ්‍යාපනය ක්‍රමයක් තියෙනවා රටේ මේ ස්ථාපිත වෙලා. දැන් මගේ අත්දැකීම මමත් අධ්‍යාපන මේ ලංකා අධ්‍යාපන ක්‍රමෙන් ආපු කෙනෙක්. එතකොට මට ඒ පේන දේ මම උදාහරණයක් විදිහට කිව්වොත් අපේ විද්‍යා අධ්‍යාපන සයන්ස් এডুকেෂන් කියන එක ගොඩක්ම සීමා වෙලා තියෙනවා. ඒ කියන්නේ ලොකු පරිණාමයක් වෙලා නැහැ නවීන ලෝකයේ තාක්ෂණයත් එක්ක. ඊට අමතරව කියන්න ඕනේ අපි ස්කෝලෙන් එළියට එනකොට අපි දන්නේ නැහැ මේ මම දන්නේ මේක මේ මේ දවස් මේ දැන් වෙනස් වෙලා තියෙනවා මං කියන්නේ මගේ පොඩ්ඩක් අද්ද කියනවා අපි දන්නේ නැහැ ස්කෝලෙන් එළියට එද්දී අපි කොහොමද ඉන්ෂුරන්ස් එකක් කියන්නේ මොකද්ද එහෙම නැත්නම් අපි කොහොමද වීසා ඇප්ලයි කරලා වෙන රටකට යන්නේ ඔය වගේ අර ජීවත් වෙන්න අවශ්‍ය මූලිකම කාරණා අපිට අවබෝධයක් තිබුණේ නැහැ එතකොට ඊට අමතරව අපි මේ විද්‍යාව කියනවා අපි ෆිසික්ස් ඉගෙන ගත්තා කියනවා එතකොට physics ගලන් දැන් නම් IT AI machine learning ඔය ඔක්කොම ඇවිල්ලා. එතකොට ඒ වාට යොමු කිරීමක් අපේ පාසලෙන් සිද්ධ වුණේ නැහැ ඒ කාලේ. මම හිතන්නේ නැහැ මම හිතන්නේ දැනුත් තත්ත්වය ඒකමයි මොකද මම ස්කෝල් කීපෙක උගන්වනවා මේ කියන්නේ. ස්කෝල් කීපෙක ගුරුවරුන් බුණු කරනවා. ඒගොල්ලන්ගේ අධ්‍යයනපත් එක්ක බැලුවහම මම හිතනවා තාමත් තත්ත්වය වගේ කියලා. දැන් ඔබතුමාට මේ සම්බන්ධයෙන් මොකද්ද කියන්න පුළුවන්? ඇයි අපේ විද්‍යා අධ්‍යාපනයට එහෙම වෙලා තියෙන්නේ? සංජය වාක්‍යපික හරියටම හරි. දැන් මන් දකින්න විදියට නම් මොකද මම කාලයක් තිස්සේ ඒ ලෙවල් විභාගයේ හා සම්බන්ධව කටයුතු කරා. ඒ වගේ මට ලොකු දැනුවත් තියෙනවා ලන්ඩන් ඒ ලෙවල් කේම්බ්‍රිජ් ඒ ලෙවල් එක්සෑම්ස් ගැන. කොහොමද ඒවට ඉඳගන්න ශිෂ්‍යෝ ශිෂ්‍යාවන් වැඩ කරන්නේ. ඒ වගේම අපේ ලංකාවේ තියෙන ඕ ලෙවල් ඒ ලෙවල් විභාගවලට කොහොමද වැඩ කරන්නේ පහේ ශිෂ්‍යත්වයක් ඇතුළු. සංජය අපේ තියෙන්නේ අධ්‍යාපන ක්‍රමයක් කියලා අපි හදාගෙන තියෙන්නේ සම්පූර්ණයෙන්ම පෙරහන් කඩදාසියක්. ඒ කියන්නේ දැන් අපිට මම ඒක ඉංග්‍රීසියෙන් කිව්වොත් ඒක ලේසි තේරුම් ගන්න it's a filtering system. දැන් අපිට සීමිත සරසවි ප්‍රමාණයක් තියෙන්නේ. ඒ වගේම සීමිත හොඳ ඉස්කෝල කියලා අපි ලේබල් කරගත්ත ඒවා ටිකක් තියෙන්නේ. එතකොට දැන් අපි ළමයට උගන්වන්නේ ඔයා හිතන පහේ ශිෂ්‍යත්වය ගන්න. දැන් මේ පහේ ශිෂ්‍යත්වයේ කියන විභාගෙත් ළමෙක් උගන්වන්නේ ඒ ළමයාට ජීවත් වෙන්න දැනුම දෙන්නද? එහෙම නැත්නම් ජීවත් වෙන්න ක්‍රමයක් ජීවත් වීමේ රටාව ගැන ඉගෙන ගන්නද? නෑ නේද? ඒ ළමයට අධ්‍යාපනය අපි දෙන්නේ මෙන්න මෙහෙම හොඳ ඉස්කෝල ටිකක් තියෙනවා කොහොම හරි මේ විභාගේ පාස් කරගෙන ඒ ඉස්කෝල වලට ඇතුල් වෙන්න කියලා. එතකොට අර එක්සෑම් පේපර්ස් හදන මනුස්සයට මොකද්ද දෙන ඇඩ්වයිස් එක උඩින් එන මේ අවුරුද්දේ මෙච්චර ළමයි ගාණක් ඉන්නවා අපි මෙච්චර ගාණක් ෆේල් කරන්න ඕනේ. නැත්තම් ප්‍රශ්නයක්. ඒකෙන් හින්දා අපි විභාග ප්‍රශ්න පත්‍රයක් හදන්න මෙතනින් උඩ ළමයි ටික ඉතුරු වෙනවා අර පෙරහන් කඩදාසියේ ඉතුරු ටික වැක්කිරලා යනවා කානුවට. ඕකනේ අපේ තියෙන්නේ. එතකොට ඒකනේ දැන් මේ සැරේ අර ශිෂ්‍යත්වයේ ලකුණු මං හිතන්නේ දැන් ලොකු ඉස්කෝල එකට යන්න 185ක් 190ක් ගන්නවා. ඒ කියන්නේ දැන් විභාග ප්‍රශ්න පත්‍රයේ හදන මනුස්සයත් කරන්නේ පුළුවන් තරම් අර ඉන්න ළමයි ගානෙන් පෙරලා කොච්චර අයින් කරන්න පුළුවන්ද කියන එක බලාගෙන විභාග ප්‍රශ්න පත්‍රය හදනවා. ඊට පස්සේ මුළු සමස්ත අධ්‍යාපන ක්‍රමයේම හැඩ ගැහෙනවා ඒ පෙරහන් කඩදාසියෙන් වැක්කිරිලා කානුවට වැටෙන්නේ නැතුව අර කඩදාසියේ ඉතුරු වෙන්න. ඒ කියන්නේ අර අපි අර තේ පෙරනවා නම් තේ පෙරන ගොට්ටේ ඉතුරු වෙන්න කොහොම හරි පෙරිලා යන්න නැතුව. උකට තමයි ළමයාව ට්‍රේන් කරන්නේ. දැන් මම සාමාන්‍ය කියන්නේ උක අස්සය පුහුණු කිරීම. අපි හොඳම අස්සයව ඉස්සරහට ගන්න පුහුණු කරනවා. එහෙම නැතුව ළමයාට ජීවත් වෙන ක්‍රමේ කියලා දෙන්න යහපත් ජීවන රටාවක් ලෝකෙට දෙන්න එහෙම කියලා නෙවෙයි අපේ අධ්‍යාපනයේ තියෙන්නේ. ඊට පස්සේ O level A level දැන්
ඒලෙවල් කියන එක තමයි ඕකේ දරුණුම තත්ත්වය. ඒ කියන්නේ මේ මේ ෆනල් එක අන්තිම නැරෝ ඩවුන් කරලා පුංචි සිදුරක් හදලා අපි ඕකට අර පෙරහන් කඩදාසිය දානවා. දාලා ඉවර වෙලා වක් කරනවා ඔක්කොම ළමයි ටික බැරි එක අර සිදුරු අස්සේ රිංගල වැටෙනවා. අමාරුවෙන් වැඩ කරලා කොහොම හරි ලක් එකක් තියෙන එක අරකේ රැඳිලා ඉන්නවා. ඉතින් දැන් වාම හිතන්න සල්චේ දැන් මෙහෙම සිස්ටම් මේකට ළමයින්ව පුරුදු කරනකොට ඇත්තටම මම කියන්නේ නම් ඉස්කෝල වල අපි කරන්නේ අපි ළමයින්ට උගන්වනවා නෙමෙයි, අපි ළමයින්ව ට්‍රේන් කරනවා, අපි ළමයින්ව පුහුණු කරනවා විභාගේ ජය ගන්න. විභාග ජය මාග ඕකනේ ඉතින් සාමාන්‍යයෙන් අපේ තියෙන කටවචනේ ටීචර්ලාගේ කොහොමද විභාගේ ජය ගන්න. එතනින් එහාට ඉස්කෝලේකට ළමෙක් කියන්නේ මේ ජීවත් වෙන්න ලස්සන ලෝකයක් හදන්න, ලස්සන සතුටින් ඉතුරු කාලේ තමන්ගේ ජීවිතය ගෙවන්න, අනිත් අයටත් උදව්වක් කරන්න, ඒකට නෙමෙයි. ඉතින් ඔන්න ඕක තමයි සංජය අන්තිමට ඔයා කියනා වගේ ළමෙක් ඊලෙවල් කරන ළමෙක් නෙමෙයි, ඔයා කැම්පස් එකෙන් පාස් අවුට් වෙලා එළියට එන ළමයින්ගෙන් අහන්න කීයෙන් කී දෙනෙක්ට පුළුවන්ද කියලා බැංකුවකට ගිහිල්ලා ස්ලිප් එකක් පුරවන්න. සම්පූර්ණ හිතා ගන්න බෑ. ඒක කියන්නේ දැන් මගේ ආයතනයේත් මම ගොඩක් අය ළමයි කියන්නේ මගේ එම්ප්ලොයිස්ත් එක්ක වැඩ කරනවා. ඊට පස්සේ තරුණ ළමයි ආශ්‍රය කරන මොකද මම විශ්වවිද්‍යාලය තු ගන්න නිසා. දැන් ඒගොල්ලන්ගෙන් අහුවාම ගොඩක් කට්ටිය ඒක තාමත් අම්මා තාත්තා කරලා දෙයි කියලා බලාපොරොත්තු වෙන තැනක ඉන්නවා. ඒතකොට බැංකුවකට ගිහිල්ලා ස්ලිප් එකක් පුරවලා චෙක් එකක් ඩිපොසිට් කරනවා කියන එකත් ඒ බැංකුවේ ඉන්න අර සිකියුරිටි මහත්තයාගෙන් ඒගොල්ලෝ අහගන්න ඕනේ කොහොමද කරන්නේ කියලා. ඉතින් දැන් මේ මම කතා කරන්නේ මේ අටපාස් වෙලා එතනින් පස්සේ ජොබ් එකකට ගිහිල්ලා වැඩ කරන කෙනෙක් ගැන නෙවෙයි. මේ මේ සමහර වෙලාවට විශ්වවිද්‍යාලයේ ප්‍රථම පන්තියේ උපාධියක් අරගෙන පාස් වෙන දරුවෙක් ගැන. ඉතින් අපි ඔතනින් තමයි මං හිතන්නේ පටන් ගන්න ඕනේ. ඔය ඔතනින් කියලා මං කියන්නේ ඔය ඕක අවබෝධ කරගෙන ඕක හඳුනාගෙන මෙහෙම තත්ත්වයක් තියෙනවා කියලා මුලින්ම බලන්න ඕනේ. ඕක හරිම සංකීර්ණයි, මට හරි ලේසි ඕක කියන්න. නමුත් ඕක කරන්නේ කොහොමද කියන එක කරන්න බැරි නෑ. ඕක අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්, කරන්න ඕනේ, කළ යුතු දෙයක්. එතකොට ඕක කරන්නේ කොහොමද කියන එක අපි දීර්ඝව සාකච්ඡා කරන්න ඕනේ. අපි වෙන රටවල මොඩල්ස් දිහා බලන්න ඕනේ. ඒ වගේම ඒක කොහොමද ලංකාවට ආදේශ කරන්න කියලා බලන්න ඕනේ. ඊට පස්සේ ලංකාවේ මේ තියෙන සිස්ටම් එක කොලැප්ස් වෙන්නේ නැතුව කොහොමද ওই චේන්ජ් එක කරන්න ඕනේ කියලා ඔය වගේ ගොඩක් තියෙනවා. දැන් සමහර දේවල් තියෙනවා අපි එකපාරට වෙනස් කරන්න ගියාම මුළු සිස්ටම් එකම කඩන් වැටෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට දැන් කතාවක් කරන පහේ ශිෂ්‍යත්වය නවත්තන්න. දැන් ඒක කළ යුතුයි මං කියන්නේ. නමුත් ඒක එකපාරටම දැන් ඔන්න අධ්‍යාපන ඇමති හිතනවා මං එන අවුරුද්දේ නම් පහේ ශිෂ්‍යත්වය තියන්නේ. මං හිතන්නේ එහෙම කරන්න අමාරුයි. ඉස්සෙල්ලාම ලොකු හැදෑරීමක් කරන්න ඕනේ, අධ්‍යයනයක් කරන්න ඕනේ. මේ මේ විභාගේ තියෙන වැරද්ද මොකද්ද? එතකොට මෙච්චර කල් මේ විභාගේ ආපු නිසා, කරගෙන ආපු නිසා දැන් මේ සමාජයේ ඇති වෙලා තියෙන පරිවර්තනය මොකද්ද? එතකොට ඌක ආපස්සට හරවන්නේ කොහොමද? ඊට පස්සේ දැන් ඉන්න ළමයිට මොකද දැන් ග්‍රේ දැන් පස්වෙනි වසරේ පහ වසරේ ඉන්න ළමයා මම හිතරේ 6 වසරේ නේද එක්සෑම් එක තියෙන්නේ? පහේදී තියෙන්නේ. පහ වසරේදී. හරි. එහෙමනම් ඊට කලින් 4 වසරේ ඉන්න ළමයාට දැන් ප්‍රෙෂර් එක දීලා, ඒ කියන්නේ මං හිතන්නේ ඔයගොල්ලෝ දන්නවා ඔය එක්සෑම් එකට දැන් විශේෂත්වය කියන්නේ විතරයි මං කියන්නේ. ග්‍රේඩ් 1 ඉඳන්ම ළමයින්ව ට්‍රේන් කරන්නේ. ඒ කියන්නේ අස්ස විද්‍යාලයට දාන්නේ ළමයව ඊයවන්න කේදී. එතන ඉඳන්ම ට්‍රේන් වෙනවා ළමයා දුවන්න. හැල්මේ දුවනවා. ඉතින් අර මුලින් හිමි දුවනවා. ඊට පස්සේ පොඩ්ඩක් හයියෙන් දැන් ඔහොම හයියෙන් අර කඩල තම්බල දීලා කුල්ලු දීලා හොඳ වතුර දීලා අස්සේක පුහුණු කරන විදියටම ළමයව දුවන්න ට්‍රේන් කරනවා. ඉතින් දැන් එතකොට දැන් රටේ ලොකු ළමයි ප්‍රමාණයක් ඊට පස්සේ දෙමව්පිය ප්‍රමාණයක් ඉන්නවා. තමන්ගේ ළමයව මෙහෙම
මේ අස රේස්සකට පුරුදු කරගෙන ආපු. එතකොට අපි දැන් මේ විභාගේ නවත්තනවා නම් කිසි අවුලක් නැහැ, නවත්තන්න පුළුවන්. නමුත් අපි පොඩ්ඩක් බලන්න ඕනේ ඒ අයගේ මානසික තත්ත්වය මොකද්ද. එක පාට මේ විභාගේ නවත්තනවාද, එහෙම නැත්නම් මේ විභාගේ හැඩතල වෙනස් කරනවාද, ඔයගේ ගොඩක් ඒවා ගැන හිතන්න වෙනවා. දැන් එතෙන්දී මම මෙහෙම අදහසක් ගෙනාවොත්, මේක අපි නිකන් මේ සාකච්ඡාවට බඳුන් කළ යුතු නිසා, අපිට පුළුවන් ද, අපි හිතමු අපිට අලුතෙන් රටක් අලුතෙන් අධ්‍යාපන ක්‍රමයක් හදන්න අවස්ථාවක් ලැබෙන මේ ඔක්කොම පරණ විදි අදාළලා දාලා. එහෙම වුණොත් අපි අනුගමනය කළ යුතු සරල නිකන් අපිට නිකන් අනුගමනය වෙන රටක අධ්‍යයනය කළා හරි, එහෙනම් මෙහෙම දෙයක් හොඳයි වගේ අදහසක් අපිට දෙන්න පුළුවන්ද මේ පොඩි කාලෙක? බොහොම සරලව කියනවා මේ මේක බොහොම සංකීර්ණ ප්‍රශ්නයක් සජ්ජය ඇහුවේ. නමුත් අපි ඔක කෙටි කියනවා නම් ඇහෙනව නේද බාව? ඇහෙනව. විසඳුමක බලාපොරොත්තුවක්වත් අපි මිනිස්සුන්ට දෙන්න ඕනේ. ඒකයි මම ඔබතුමා මේ ප්‍රශ්නේ ඇහුවේ. හරි. දැන් පළවෙනි දේ තමයි අපේ මිනිස්සුන්ගේ තියෙන ආකල්පය වෙනස් කරන්න ඕනේ. රටේ හොඳ පුරවැසියෙක් වෙලා හොඳ ජීවිතයක් ගෙනියන්න නම් අපි ওই ලේබල් කරගෙන ඉන්නවනේ රස්සාවල් ටික, ඉංජිනේරුවෙක්, වෛද්‍යවරයෙක්, නීතිඥයෙක්, එතකොට accountant කෙනෙක්, උන්න ඔය ඔය ඔතනින් අපේ සමාජයේ එළියට ගන්න ඕනේ. එතකොට ඔය සඳහා මං හිතනවා මාධ්‍ය ජාලය වගේ, මේ කියන්නේ සමාජ වෙබ් අඩවි, මාධ්‍ය, ඒ වගේම සමාජ ක්‍රියාකාරීන්, සමාජ නායකයන් මේ හැමෝම එකතු වෙන්න ඕනේ. ඒ කියන්නේ කවුරු හරි මේකෙන් එළියට යනවා නම් හරි අමාරුයි අපිට මේ වැඩේ කරන්න. ඔය ඔය ඔලු හදන එක මූලිකම දේ. ඊළඟ දේ තමයි ඔය ඔලු හදන අතරෙම අපි මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න ඕනේ රටේ අවශ්‍යතාවයට පුරවැසියන් හදන්න. දැන් දැන් අපි හිතමු මේ රටේ ධීවර කර්මාන්තයට මෙච්චර ප්‍රමාණයක් අවශ්‍යයි. නමුත් ඉන්නේ මේ කුඩා ප්‍රමාණයක්. මන්න ඕක දකින්න ඕයි. දැන් ධීවර කර්මාන්තය ගත්තොතින් අපිට දැන් ජපානෙන් ඇවිල්ලා අපේ මූදේ තියෙන මාළු ටික අල්ලන් යනවා. ඇයි අපිට ඒක කරන්න බැරි? සරල උදාහරණේ තමයි no man power. දැන් අපි හිතුවට මේ මේ අපිට පුළුවන් අපේ මිනිස්සුන්ට ගිහිලා අල්ලන්න කියලා. දක්ෂ ධීවරයෙක්ෙන් ධීවර වෘත්තිය කියන්නේ ඩිග්‍රී එක, ඒ කියන්නේ ඩිග්‍රීස් තියෙනවා ෆිෂරීස් වලින්. ෆිෂරීස් කියලා මං කියන්නේ මේ මාළු අල්ලන එකට ඩිග්‍රීස් තියෙනවා. ඉතින් ඊට අමතරව ඒ මාළු ඇල්ලීම, ඒ අල්ලන මාළු ශීතකරණය කිරීම, වියලීම, ඊට පස්සේ මාකට් රිසර්ච්, ඔය හැම දෙයකම සෑහෙන අධ්‍යයනයක් කරන්න ඕනේ යම් කෙනෙක් ඒකෙන් පරිණත වෙන්න. එතකොට දැන් දැන් සංජය මං ඔයාගෙන් අහුවොතින් ඔයා කැමතිද ඔයාගේ පුතාව ධීවරයෙක් කරන්න? දැන් අනිවාර්යෙන්ම අකමැතිනේ. දැන් අපි හැමෝම මෙහෙමනේ. ඒකට හේතුව වෙලා තියෙන්නේ අපේ ඔළුවේ තියෙන්නේ ධීවරය කියන්නේ මාළු අල්ලන මිනිස්සේ. මං කැමතිද දැන් දොස්තර කෙනෙක් කැමතිද තමන්ගේ පුතාව මාළු අල්ලන කෙනෙක් කරන්න? ස්ටීරියෝටයිප් හදලා තියෙන්නේ. ඒක 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 ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. නමුත් ඒගොල්ලෝ දන්නේ ජපානේ ධීවරයෙක් කිව්වහම he's a high class citizen. සමහරලාට ධීවරයාගේ සැලරි එක, මම මේ කියන්නේ තමන්ගේ බෝට්ටු තියාගෙන ගිහිල්ලා මාළු අල්ලන අය නෙමෙයි. ධීවරයෙක් විදියට ෂිප් එකක ගිහිල්ලා, ට්‍රෝලර් එකක ගිහිල්ලා මාළු අල්ලන කට්ටිය ඉන්නවා. ඒ වගේම ඒක කන්ට්‍රෝල් කරන කට්ටිය ඉන්නවා. එතකොට දැන් මේ මම මේ මාළු අල්ලන එක පව් වැඩක්. ඒක පොඩ්ඩක් අපි වැත්තකින් කියමු. හරි, මම උදාහරණයක් ගන්න. දැන් එතකොට ඒ වෘත්තිය සඳහා නිපුණත්වයක් තියෙන කෙනෙක්ට, ඒ නිපුණත්වයක් තියෙන කෙනෙක්ගේ සේවය අත්‍යවශ්‍යයි මේ 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 රැකියාවට. එතකොට එහෙම කෙනෙක් පුහුණු වෙලා හිටියනම් එයාට ලොකු සැලරි එකක් හම් වෙනවා. අපි ජපානේ වගේ රටක් ගත්තොත්, නෝවේ වගේ රටක් ගත්තොත්. දැන්
ඒ වගේම තමයි දැන් ඒක බලන් ඉඳලා ජපානයේ හෝ නෝවේ වල දීවරයක් මෙච්චර පඩියක් ගන්නවා කියලා මොංගෝලියාවේ කවුරු හරි දීවර ඩිග්‍රියක් කරන එක ෆිෂරිස් ඩිග්‍රියක් කරන එක මෙලෝ වැඩක් ඇති දෙයක් නෙමෙයි. ඒ රටට අඩු ගානේ මූදුබායමක්වත් නැහැ. ඉතින් මම මේ කියන්න හැදුවේ අපි රටක් ගත්තාම මුලින්ම අධ්‍යයනය කරන්න ඕනේ අපේ රටට මොනවද අවශ්‍ය කියන එක. දැන් ඌක ගැන අධ්‍යයනයක් නැහැනේ. ලොකු ප්‍රශ්නයක් වෙනවා ඒ ඉස්සරහට. දැන් IT බැලුවතින් සංජය දැන් වාවේ ඉන්න ෆීල්ඩ් එකේ ඉඳන් මම මේ කියන්නේ, වා හිතනවාද එක පාටම ලොකු IT බූම් එකක් ආවොත් ලංකාවේ? ඒ කියන්නේ උදාහරණයක් ඇදියට 2000 මුල කාලේ පූනේ වල, එහෙම නැත්නම් බැංගලෝ වල, නැත්නම් හයිදරාබාද් වල ආපු බූම් එක එක පාටම ආවයි කියලා කොළඹ, එහෙම නැත්නම් ගාල්ලේ. අපිට ඉන්නවද රිසෝර්සස්, මෑන් පවර් තියෙනවද ඔකට හේට කරන්න? නෑනේ. බූම් එකක් එන්න අවශ්‍ය නැහැ. අපිට දැනටත් ඒ ප්‍රශ්නේ තියෙනවා. මොකද ලංකාවේ ඉන්න ඉල්ලුමට සැපෙවම නැහැ. අනිත් එක ස්කිල් සෙට් එක තියෙන කට්ටිය ඉතාලම විරලයි. එක්කෝ ඒගොල්ලන්ට ඔෆර්ස් හම්බ වෙනවා වෙන රටවල් වලින්, ඒගොල්ලෝ ටක් ගලලා රට යනවා. එහෙම නැත්නම් ලංකාවේ දින ප්‍රධාන කම්පනිස් කීපයක් අපිට කියන්නේ සාමාන්‍ය මධ්‍යම බාන්තික ව්‍යාපාරි, මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයෙකුට දරන්න බැරි සරණයක් දෙල ඒගොල්ලෝ ගන්න. එතකොට ගන්න කොහොමද මේ ග්‍රවුන්ඩ් අප් මේක ගොඩනගනවා කියන එක ඇත්තටම හරිම අමාරු වැඩක්. Exactly. ඉතින් දැන් ඕක දැන් ඔයා ඔය ෆීල්ඩ් එකේ ඉඳලා වට ඔක තේරෙනවා. ගොඩක් ලංකාවේ තියෙන ෆීල්ඩ්ස් ගත්තොත් ඔය தත්ත්වය තමයි තියෙන්නේ. කොච්චර මිනිස්සු ඉන්නවා කිව්වත් අන්තිමට වැඩේට හරියන කෙනෙක් නැහැ. ඉතින් දැන් මං කියන්නේ දැන් ඔන්න විසඳුමක් ඔයා ඉල්ලනවා නම් ඇත්තටම රජයක් විදියට තේරුම් ගන්න ඕනේ මෙන්න මේ රික්වයර්මන්ට් එක ඒ අදාළ අංශ වලින් ලබා ගන්න. දැන් මෙකැනිසම් එකක් තියෙනවා නම් ඔයාට කියන්න පුළුවන් අධ්‍යාපන ඇමතිට නැත්නම් උසස් අධ්‍යාපන ඇමතිට මෙන්න මේ රික්වයර්මන්ට්ස් ටික අපේ රටට තියෙනවා. දැන් අපි හිතමු IT සොසයිටි එක එකතු වෙලා, දැන් මම දන්නේ ලංකාවේ IT ප්‍රොෆෙෂනල්ස් ඇසෝසියේෂන් එකක් වගේ තියෙනවද කියලා. එහෙම තියෙනවා නම් ඒක හරහා ඕගලන්ට යෝජනාවක් ඉදිරිපත් කරන්න පුළුවන් ඊළඟ අවුරුදු 5ට මේ රටේ, නැත්නම් අවුරුදු 10ට මේ රටේ මෙන්න මේ රික්වයර්මන්ට් එක තියෙනවා. එතකොට එතන ආණ්ඩුව දැනගන්න ඕනේ, නැත්නම් ඒ අධ්‍යාපන ඇමතිවරයා දැනගන්න ඕනේ මෙතනින් එහාට මේ ඉන්ෆර්මේෂන් ටික දුන්නට පස්සේ යුනිවර්සිටි ඩිග්‍රී එක කොහොමද සැකසෙන්නේ ඒකට අනුව. ඒකට හරියන්න ළමයි එන විදියට ඒ ලෙවල් කොහොමද කෙරෙන්නේ? ඒ ස්ට්‍රීම් එකට ඒ ලෙවල් යන ළමයින් එන විදියට ඕ ලෙවල්ස් කොහොමද කෙරෙන්නේ? ඔය විදියට ඔය ස්ට්‍රීම් එක හදාගෙන යන්න පුළුවන්. ඉතින් දැන් ඔය වගේ ලංකාවේ තියෙන ඔක්කොම දැන් ඇග්‍රිකල්චරල් සෙක්ටර් එක ගත්තොත් මට පුදුම හිතෙනවා සංජය, මම දැන් අවුරුදු දෙකකට විතර කලින් සැම්බියාවේ උගන්ඩාවේ සෑහෙන ඇවිද්දා. දැන් සැම්බියාවේ මේ වෙනකොට ඒගොල්ලෝ වින්ටර් ෆාමින් පටන් අරන් තියෙනවා. ස්ප්‍රින්කල්ස් දාලා වතුර හරි පොඩි ටිකකින් වගා කරන්නේ කොහොමද කියන එක ගැන. දැන් ඒකට ඒගොල්ලෝ දැන් සැම්බියාව කියන්නේ අපිටවත් වඩා බොහොම පල්ලෙහායින් තියෙන රටක්නේ. නමුත් මේ වෙනකොට සැම්බියාවේ ඒ අංශයෙන් PhD එකට යනකම්ම එඩියුකේෂන් සිස්ටම් එක හැදිලා තියෙනවා. දැන් හරියට ළමයි යනවා ඒ ෆීල්ඩ් එකට. මොකද ඒගොල්ලෝ දන්නවා ඇග්‍රිකල්චර් ඩිවලොප්මන්ට් එක කියන්නේ සැම්බියාවට තියෙන ලොකු හයියක් කියලා. ඉතින් ඒ ඇග්‍රිකල්චර් ඩිවලොප් කරන්න ඒගොල්ලෝ යන්න ඕනේ ඉන්ටර්නැෂනල් ෆ්‍රන්ටියර්ස් වලට සයන්ටිෆික් නොලෙජ් එකෙන්, ඒකේ සයන්ටිෆික් ස්කිල්ස් වලින්. කෙලින්ම දැන් මීට අවුරුදු 20කට කලින් අපි හිතමු ඩෙන්මාර්ක් වල හරි නෙදර්ලන්ඩ්ස් වල හරි පාවිච්චි කරපු ටෙක්නොලොජි එක සැම්බියාවට ගේනවා වෙනුවට ඒගොල්ලෝ හදනවා තව අවුරුදු දෙකකින් නෙදර්ලන්ඩ්ස් වල එන්න ඕනේ ටෙක්නොලොජි එක ඒගොල්ලෝ අද ගන්න. මම මේ මගේ ප්‍රසන්ටේෂන් එකේ එක හරියකදී මම ඒක කතා කරනවා. ඉතින් මන් දකින්නේ මෙන්න මේක තමයි කෙරෙන්න ඕනේ. එතකොට මං
සමරයිස් කරන්න මං කියපු එක, අපි පටන් ගන්න ඕනේ ළමයින්ගේ මූලික අධ්‍යාපනයේ මොකක්ද කියන තැන ඉඳන් නෙමෙයි. අපි පටන් ගන්න ඕනේ රටේ අවශ්‍යතාවය මොකක්ද කියන තැන ඉඳන්. අපිට පොලිසි මේකර්ස්ලා ඉන්න ඕනේ, ඒ වගේම අපිට මොඩල් ඩිවලපර්ස්ලා ඉන්න ඕනේ අනාවැකි කියන්නේ ප්‍රෙඩික් කරන්න පුළුවන් වෙන්න ඊළඟ අවුරුදු 10ට හෝ 20ට මේ රටේ අවශ්‍යතාවය මොකක්ද කියලා. ඊට පස්සේ ඒ අවශ්‍යතාවයට ඕන විදිහට අපේ এডুকেෂන් සිස්ටම් එක හැදෙන්න. අනිත් එක දැන් এডুকেෂන් සිස්ටම් එකේක තියෙනවා මූලික ගුණාංග ටිකක්. ඒ කියන්නේ අපි අපි අපේ අධ්‍යාපන ක්‍රමයේ සකස් වෙන්න ඕනේ රටට යහපත් පුරවැසියෙක් වෙන්න. දැන් ඔය කෝ එක වෙනස් වෙන්න බෑ. ඒ කියන්නේ ඔය කෝ එක තියෙන්න ඕනේ. ඒක මොන අවශ්‍යතාවයේ රටේ තිබුණත් මේ කෝ එකේ පිටයි. යහපත් පුරවැසියෙක් නැතුව ඔහු මොන තරම් තාක්ෂණිකව දියුණු පුද්ගලයෙක් වුණත් වෙන්නේ විනාශයක්නේ. දැන් අපිට හිට්ලර් කියන්නේ ඉතාම හොඳ දක්ෂ නායකයෙක්. ඔහුගේ නායකත්ව තත්වය ගත්තොත්, ඒ කියන්නේ නායකත්ව හැකියාව it's wonderful. නමුත් අපිට හිට්ලර් කෙනෙක් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ මම මේ දේශපාලනිත ගාව ගන්නපා මම මේ කියන්නේ අපි දැන් ඒ වගේ දැන් අපි යුද තාක්ෂණයේ අතින් ඉහළටම ගිය අය ඉන්න පුළුවන්. නමුත් අපිට යුද තාක්ෂණය අවශ්‍යයි යම් ප්‍රමාණයකට. නමුත් විනාශකාරී ලෙස යමක් බිහි කරන කෙනෙක්ව අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට යහපත් පුරවැසියෙක් හැදෙන්න ඕනේ. ඒක වෙනස් වෙන්නේ නැතුව තියාගෙන එතනින් එහාට ඒ යහපත් පුරවැසියාගේ හැකියාවන්, දක්ෂතාවයන් සහ ඔහුගේ වෘත්තීය පුහුණුව පිළිබඳව සැකස්ම එන්න ඕනේ අර රටේ අවශ්‍යතාවය මොකක්ද කියන කාරණේ මත. ඔව් දැන් අපි ඔබතුමාගේ ඊළඟ ස්ලයිඩ්ස් වලට යමු. හරි අපි කතා කරමු මේ වෙලාවට. හරි. ඊට පස්සේ where do we stand in research? අපි කොහෙද ඉන්නේ අපේ රිසර්ච් ගත්තොත්. දැන් ඕකට මම උදාහරණයක් විදියට ගත්තා මැලේසියාවයි සිංගප්පූරුවයි ලංකාවයි. මොකද 970 වෙනකොට, ඒ කියන්නේ අවුරුදු 40කට විතර කලින් මේ රටවල් තුනම අඩු වැඩි ප්‍රමාණයෙන් එක මට්ටමක හිටියේ. අධ්‍යාපන මට්ටමෙන්, ආර්ථික මට්ටමෙන්, ලිටරසි රේට් එකෙන් ඔය හැමදේම අපි එක මට්ටමක හිටියේ අඩු වැඩි වශයෙන්. දැන් අවුරුදු 40කට පස්සේ මෙන්න මේකයි තත්ත්වය අපේ රිසර්ච් වල. දැන් මේ ඊළඟට ඔයා මේ ස්ලයිඩ් එකේ දකින්නේ ස්කෝපස් ඩේටාබේස් එක කියන එක දන්නව නේද? ඔව්. ස්කෝපස් කියන්නේ රිසර්ච් පේපර්ස් කලෙක්ට් කරන ඉන්ඩෙක්සින් සිස්ටම් එකක්. එතකොට ඔය ස්කෝපස් ඩේටාබේස් එකේ 1970 ඉඳන් 2018ට පම් පේපර්ස් ප්‍රමාණය එකතු කරා මේ මැලේසියාවේ, ලංකාවේ, ඒ වගේම සිංගප්පූරුවේ, ලංකාවේ මුල් යුනිවර්සිටිස් 10, ඒ කියන්නේ වැඩිම highest performing යුනිවර්සිටිස් 10 මම කම්පයා කරලා බැලුවා. දැන් පේපර් එකක් පබ්ලිෂ් වෙනවා කියන්නේ රිසර්ච් වල මූලික අංගයක්. නමුත් රිසර්ච් කියන්නේ පේපර් එකක් පබ්ලිෂ් කරන එක නෙමෙයි. ඊට ඒ කියන්නේ රටක දියුණුවට පර්යේෂණවලින් තව ගොඩාක් ඉස්සරහට යන්න ඕනේ. නමුත් පර්යේෂණ පත්‍රිකාවක් අපි එළියට දානවා කියන්නේ ඒකේ මූලික අංගයක්. මෙන්න මේකයි තත්ත්වේ. දැන් මම හිතන්නේ මේක ගොඩ බලාගෙන යන්න ඕගලන්ට වෙලාවක් තියෙන එකක් නෑ. වහන පැත්තේ මේ රෝස පාට පැත්තෙන් තියෙන්නේ පෙනින්සියුල මැලේසියා, ඒ කියන්නේ මේ සබා සරවක් කියන කෑල්ල ඇරෙන්න මූලික මැලේසියාවේ මුල් යුනිවර්සිටි 10. ඒ යුනිවර්සිටි 10න් මේ අවුරුදු 38ට 30 නෙමෙයි 48ට පබ්ලිෂ් කරලා තියෙනවා පේපර් ස්කෝපස් පේපර්ස්
දෙලක්ෂ විසි නමදාස් හත්සිය හැටහාය. ඒ කාලය ඇතුළත ලංකාවේ මුල් යුනිවර්සිටිස් 10 පබ්ලිෂ් කරලා තියෙන්නේ 18,146. දැන් ඕක අපි ජනගහණය අනුව ගත්තොත් ලංකාවේ කෙනෙක් එක පේපර් එකක් පබ්ලිෂ් කරනකොට මැලේසියාවේ 13 පබ්ලිෂ් කරලා. දැන් ඕකලට හිතා ගන්න පුළුවන් ඇයි අපි ඉන්න තැනයි මැලේසියාවේ ඉන්න තැනයි වෙනස් කියලා. දැන් මම ඊළඟ ස්ලයිඩ් එකට ගියාම ඕගලන්ට ඕක මීටත් වඩා පැහැදිලිව පේනවා. ලංකාවයි සිංගප්පූරුවයි කම්පයා කරාම මතක තියාගන්න ආයිවත් 1970 දී අපි හිටියේ එක බෝට්ටුවේ. ඔන්න දැන් තියෙන තත්ත්වේ අවුරුදු 48කට පස්සේ 650ක් අපි එක පේපර් එකක් පබ්ලිෂ් කරනකොට සිංගප්පූරුවේ වැසියේ පේපර්ස් 650ක් පබ්ලිෂ් කරනවා ජනගහණය අනුව ගත්තහම. එතකොට දැන් අපිට තේරෙනව නේද සිංගප්පූරුවේ ඉන්න තැනයි අපි ඉන්න තැනයි අතර මෙච්චර ලොකු ගැප් එකක් ඇති වුණේ ඇයි කියලා. එතකොට රිසර්ච් පේපර්ස් පබ්ලික් රිසර්ච් කිරීම සහ පේපර්ස් පබ්ලිෂින් ගැන මානෙ ඇතිද මේ වෙනස අඳුරගන්න? ඒ කියන්නේ ඒක හොඳ ඉන්ඩිකේෂන් එකක්ද? නෑ. මේක හොඳ ඉන්ඩිකේෂන් එකක්. නමුත් මං කියන්නේ මේක විතරයි කියලා. මොකද දැන් තමන්ගේ රටේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න පර්යේෂණ කරලා ඒකේ ප්‍රතිඵල ගන්නවා කියන එකට හොඳ ඉන්ඩිකේටර් එකක් තමයි පේපර් එකක් පබ්ලිෂ් කරන. හැබැයි ඒකම නෙමෙයි, දැන් ඔය පේපර් එකක් පබ්ලිෂ් කරලා විතරක් අපිට බෑ රටේ ප්‍රශ්න විසඳන්න. එතනින් එහාට අපි ඔක කමර්ෂලයිස් කරන්න ඕනේ, ඊට පස්සේ ඇප්ලයි කරන්න ඕනේ, ඉවැලුවේට් කරන්න ඕනේ, ඊට පස්සේ රීඩිවෙලොප්මන්ට් එකක් කරන්න ඕනේ. නමුත් මේ පේපර් එකක් පබ්ලිෂ් කරන එක තමයි මූලික. එතනින් තමයි අපි පටන් ගන්න. එතකොට මේ පටන් මොකද මං ඔතනින් එහාට ගිහිල්ලා පේටන්ටින් ගැන කමර්ෂලයිසේෂන් ගැන කම්පයා කරලා පෙන්නන්න ගියොත් ඇඬෙනවා. මේ පේපර්ස් වලින් නැවතුනේ. ඇත්තට මේක ඉම්ප්ලිමන්ටේෂන් පැත්ත කොහොමද වෙලා තියෙන්නේ කියලා. ඔව්. දැන් ඔතන ඒකයි දැන් මුලේ දැන් ප්‍රධානම දෙයක් තමයි අපි මේ මැලේසියාවයි සිංගප්පූරුවයි බැලුවාම මේ රටවල් දෙකේම එකක් තමයි පර්යේෂණ සඳහා රජයෙන් තිබිච්ච අවධානය. කියන්නේ ඒ අවධානය මනින එක ඉන්ඩිකේටර් එකක් තමයි ඒකට යොදපු මුදල, පර්යේෂණ සඳහා යොදපු මුදල. ඒ විතරක් නෙමෙයි, දැන් අපේ රටේ කිසිම එන්කරේජ්මන්ට් එකක් නැහැ නේද විදේශිකයෙකුට ඇවිල්ලා පර්යේෂණ කරලා යමක් හොයාගන්න. දැන් අපි අපේ යුනිවර්සිටි එකකට ෆොරින් ස්ටුඩන්ට්ස්ලා ගන්නවා කිව්වහම ලොකු උද්ඝෝෂණයක් රටේ ඇති වෙන්න ඉඩ තියෙනවා. නමුත් දැන් මේ රටවල බැලුවොත් දැන් උදාහරණයක් විදියට මම මැලේසියාවට ඇවිල්ලා මම හිතන්නේ මගේ සිතුවිල්ල අනුව නම් මම ලංකාවේ අවුරුදු 10කදී කරපු වැඩ ප්‍රමාණය වගේ 10 ගුණයක් විතර කරා මේ රටේ හිටපු කාලයේදී. එතකොට 10 ගුණයකටත් වැඩි මං හිතුව 20-30 ගුණයක් වෙන්නේ නැති. මේ මමමනේ මේ ලංකාවේ හිටපු මම තමයි මේ ඇවිල්ලා ඉන්නේ. මගේ දැනුමෙත් ලොකු වෙනසක් නැහැ ඇති වෙලා. නමුත් ඇයි කොහොමද මට මේක කරන්න පුළුවන් වුනේ? ඒකට එක ප්‍රධාන හේතුවක් තමයි මෙහි මේ පර්යේෂණ සඳහා තියෙන ෆ්‍රේම්වර්ක් එක. ඒක ගැන මට මං හිතන්නේ අද අපිට දීර්ඝවශයෙන් කතා කරන්න පුළුවන් කියලා. මෙහි තියෙන ක්‍රමවේදයක්. ඒ කියන්නේ රටේ ප්‍රශ්නයක් ඇති වුණහම දැන් උදාහරණයක් විදිහට ගම් වතුර කියලා ගත්තාම පහුගිය අවුරුදු 5-6 තුළ හැම අවුරුද්දෙම ගම් වතුර එනවා නම් එතකොට රජයෙන් ඒක අයිඩෙන්ටිෆයි කරගන්නවා, ඒක හඳුනා ගන්නවා ගම් වතුර කියන්නේ නිච් ඒරියා එකක් කියලා රිසර්ච් වලට. කියන්නේ ඒක මූලික ඒරියා එකක්. එතකොට හැම අවුරුද්දෙම රජයෙන් හඳුනා ගන්නවා ඊළඟ හැම අවුරුද්දෙම නෙවෙයි හැම අවුරුදු 3කට පාරක්ම ඊළඟ අවුරුදු 3ට මේ රටේ ඉන්න පර්යේෂකයන් මූලිකත්වය දෙන්න ඕනේ මොන ඒරියාස් වලටද කියලා. සාමාන්‍යයෙන් 7ක් නැත්නම් 8ක් තියෙනවා.
එතකොට ඒ හතාට තෝරගන්නේ පහුගිය අවුරුදු කාලය ඇතුළත රටේ ඇතිවෙච්ච ප්‍රශ්නයි, ඊළඟ අවුරුදු පහ හය ඇතුළත රටේ ඇතිවෙන්න පුළුවන් ප්‍රශ්නයි ගැන විශ්ලේෂණයක් කරලා. ඊට පස්සේ රිසර්ච් ෆන්ඩිං දෙනකොට ඒගොල්ලෝ කියනවා මේ නිශ්චේරියා වලින් ඔගොල්ලෝ ප්‍රොපෝසල්ස් දෙනවා නම් අපි ඒ ප්‍රොපෝසල්ස් වලට ප්‍රයොරිටි දෙනවා කියලා. එතකොට සංජේත කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඔන්න ෆන්ඩිං කියන්නේ ඕ එකක් ෆන්ඩිං ද ෆන්ඩ් කරනකොට, ඒ කියන්නේ ෆන්ඩිං ඒජන්සිස් වලින් සල්ලි දෙනකොට ෆන්ඩ් කරනකොට ගවර්න්මන්ට් එක කියනවා ඉඳන් ෆන්ඩිං ඒජන්සිස් වලටත් කියනවා ගවර්න්මන්ට් ෆන්ඩිං ඒජන්සිස් වලටත් කියනවා ඕගොල්ලෝ ප්‍රොපෝසල් එකකට ෆන්ඩ් කරනකොට මේ අපි කියපු මේ නිශ්චේරියාස් ටිකට, ඒ කියන්නේ මේ අවුරුදු තුනට ෆන්ඩින් වලදී මේ මූලික ප්‍රයොරිටි ඒරියාස් වලට තමයි ඕගොල්ලෝ මූලිකත්වය දෙන්න ඕනේ කියලා. හරි, එතකොට දැන් දැන් මම මේ කියන්න හදන්නේ ඕක මම ඔය මං හිතලා තව ස්ලයිඩ් එකක් තියෙනවා. අපි හිතමු දැන් ඔයා IT කරලා තියෙනවා සංජය. හරි, දැන් ඔයා IT ෆීල්ඩ් එකේ ඉන්නවා. එතකොට හිතාට මේ නිච් ඒරියාස් වල IT නැහැ. හරි, නමුත් දැන් අපි හිතමු ඩිසාස්ටර් මැනේජ්මන්ට් කියලා. ඩිසාස්ටර් මැනේජ්මන්ට් වලට නිච් ඒරියාක්. මේකට ෆන්ඩින් ප්‍රයොරිටි එක වැඩි. නමුත් දැන් ඔයා දන්නවා IT කරන කෙනෙක්ට බොහොම ලේසියෙන් තමන්ගේ දැනුම යොදන්න පුළුවන් ඩිසාස්ටර් මැනේජ්මන්ට් වල ලොකු රෝල් එකක් ප්ලේ කරන්න. IT supporting service එකක් ඕනේ මේකට ඇඩැප්ට් වෙන්න පුළුවන්. ඇඩැප්ට් වෙන්න පුළුවන්. දැන් IoT අපි ගත්තොතින් හැම දෙයකටම apply කරන්න පුළුවන්. එතකොට වෙන ඕනම දෙයක් ඔයා මට මම මේ තව එක slide එකක මම ඒක පෙන්නන්නම්. ඔයා ඕනම area එක ඉන්නකොට අර niche area එකට support එකක් දෙන්න පුළුවන්. එතකොට තමන්ගේ comfort zone එකේ ඉන්නේ නැතුව එතනින් එළියට ඇවිල්ලා අර අර niche area එකට support එක දෙන්න ඕනේ. ඔන්න ඕක තමයි concept එක. ඉතින් ඒක දැන් දැන් ඔයා ගියා Google එකේ search කරලා Google Scholar එකේ බැලුවොත් මගේ paper slot එක බැලුවත් පහුගිය අවුරුදු 5ට විතර පිස්සු හැදෙනවා. එක paper එකක් තියෙනවා lightning වගේ කෝ area එක. අනිත් එක high voltage. ඊළඟ එක breast cancer. ඊළඟ එක health care waste management. තව එකක් තියෙනවා. එකකින් විහිදෙන ඒවද මේ නැත්තම් ඔබතුමා වෙනම රිසර්ච් කරනවද ඒරියා සම්බන්ධ? මේකයි දැන් මගේ කේස් එක පොඩ්ඩක් වෙනස්. මම රිසර්ච් ඒරියාස් ගොඩක් තියෙනවා. නමුත් මම ගොඩක් වෙලාවට මගේ තියෙන්නේ මගේ ඒරියා එක මම අප්ලයි කරනවා මගේ කෝ නොලෙජ් එක ඒ නිච් ඒරියා එක මොකක් හරි අවශ්‍ය තැනට. දැන් මම පොඩි උදාහරණයක් කියන්නම්. මගේ main area එකක් තමයි electromagnetic radiation and electric field electromagnetic fields. දැන් උදාහරණයක් ඇටියට මගේ එක ලොකු project එකක් තමයි මේ දැන් මාසෙකට විතර කලින් අපි එක ඉවර කරා papers දෙකක් publish කරලා mushrooms වලට mushroom මේ හතු වගාවේදී ඒගොල්ලන්ට තිබිච්ච ලොකු ප්‍රශ්නයක් තමයි හතු හැදෙන ශීඝ්‍රතාවය අඩුයි. විශේෂයෙන්ම ටයිගර් මිල්ක් මෂ්රූම් කියලා තියෙනවා මෙඩිසිනල් මෂ්රූම් එකක්, හතු වර්ගයක්. ඒක මේ කැන්සර් බෙහෙත් හදන්න ගන්න එකක්, ගොඩාක් ගණන් එක. නමුත් මේ හතු වගා ඒ හතු හැදෙන්න සෑහෙන කාලයක් යනවා. මාස 4ක් විතර යනවා බඩින් වල. ඊට පස්සේ මාර්කෙන් ඇවිල්ලා ඇහුවා ඉතින් මට පුළුවන් මේකට සපෝට් එකක් දෙන්න කියලා. ඊට පස්සේ මට මතකයේ තිබුණා ඔය අපේ ගම්වල මගේ සීයලා එහෙම කියනවා ලයිට්නින් තියෙන කාලෙට හතු හැදෙනවා කියලා. ඒ කියන්නේ ලොකු හෙන ගගහ වහින්න ගත්තාම ඊළඟ දවසේ මේගොල්ලෝ හතු කඩන්න යනවා කියලා. මගේ සීයාගේ ගම රබුක්කන මේ එහෙම කතාවක්. එතකොට දැන් මට ඕකෝලුවේ තිබිච්චින්ද මං කිව්වා අපි බලමුද කියලා ඉලෙක්ට්‍රික් ෆීල්ඩ්ස් අප්ලයි කරලා. ඊට පස්සේ මේ මෂරූම් වලට ඊට පස්සේ ඒ මෂරූම් ඉන්ස්ටිටියුට් එකක් තියෙනවා මැලේෂියාවේ.
ඒගොල්ලෝ තමයි අවිල්ල මගෙන් අහුවේ. ඒගොල්ලෝ කිව්වා හරි එහෙමනම් අපෙන් ස්ටුඩන්ට්ස්ලා දෙන්නේ කරගන්න අපි ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එකක් දාමු කියලා. ඉපාර මං ගිහලා දැම්මා ඒක සල්ලි ටික හම් වුණා. ඊට පස්සේ අපි කරන්න ගත්තා ඒ දෙමික ලෝකෙ මුලින්ම වගේ කරන දෙයක් නේ. ඉතින් අපි ගොඩක් ට්‍රයිල් ඇන්ඩ් එරර් කළා. මගේ ළමයි දෙන්නත් හැබැයි බොහොම උනන්දුවෙන් වැඩ කරා, බොහොම කාර්යක්ෂම දෙන්නේ. ඊට පස්සේ අපි බැලුවා ජපානයේ තිබුණා ඊට හුරු දෙයක් කරලා ඒගොල්ලෝ ඉලෙක්ට්‍රික් කරන්ට් එකක් අප්ලයි කරලා ඉම්ප්‍රූවමන්ට් එකක් කරන් තිබුණා. ඉතින් අපි ඒක කරා. නමුත් ඒක එච්චර හරි නෑ. ඔහොම කරගෙන කරගෙන ගිහිල්ලා අන්තිමට එක පාටම වැදුනා වැඩේ. මේ එකක් ට්‍රයල් ඇන්ඩර් ආපු එකක් වැන්ඩි ග්‍රාෆ් ජෙනරේටර් එකක් දාලා අපි හයි ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් අප්ලයි කරා. කෙලින්ම 56% වලින් ඊල්ඩ් එක වැඩි වුණා. ඉතින් එතකොට අපි ඇත්තටම කාලය අඩු කරගන්න ගියේ. නමුත් කාලය අඩු වෙන එක නෙමෙයි, අපිට උනේ එකම කාලෙදී ඊල්ඩ් එක ගොඩ වැඩි වුණා. ඉතින් it's a very successful project. ඉතින් දැන් මේ මං කියන්න ගියේ දැන් ඉලෙක්ට්‍රෝමැග්නටික් ස්පෙෂලිස්ට් කෙනෙක්ටයි මෂරූම් රිසර්චර් කෙනෙක්ටයි මොකද්ද කොමන් තියෙන ෆැක්ටර් එක. නමුත් අපි S2 අරගෙන ඉන්නවා නම් ඔය වගේ ගුඩ දේවල් හොයන්න පුළුවන්. දැන් තව ස්ටුඩන්ට් කෙනෙක් වගේ එයා ඩිවලොප් කරා මයික්‍රෝවේව් චේම්බර් එකක් හෙල්ත් කෙයා වේස්ට් ඩිස්පෝස් කරන්න. ඒ තින් ඔය වගේ ගුඩ දේවල් තියනවා කියනවා නම් කියන්න. දැන් මම මේ අන්තිමට කියන්න සමරි එක මම කියනවා නම් මම මේ හදන්නේ දැන් මේ වගේ රටක වෙන්නේ ඒ නිචේරියාස් ටික රටට අවශ්‍ය කරන රිසර්ච් ටික අඳුනගෙන හැමෝටම කියනවා ඉතින් තමන්ගේ ඒ රිසර්ච් වලට එන්න කියලා. දැන් මගේ මේ මෙතනින් පස්සේ තියෙනවා කුංචි කතන්දරයක්. ඒකෙන් හොඳට මම කියන්න හදනවා මම මේ කියන කතාව මොකද්ද කියලා. යමුද ඒකට? නැත්නම් ක්විෂන්ස් තියෙනවා. ඔව් එක අදහසක් ඇවිල්ලා තියෙනවා අපිට මේ ඔබතුමාගේ රිසර්ච් එකක් තියෙනවලු චූඩාමාණික්ය සහ අකුණු පිළිබඳ. පොඩ්ඩක් ඒකත් විස්තර කරන්න හිතේනවා විනාඩි දෙක තුනකින්. ආ චූඩාමාණික්යනේ. ඔව්. චූඩාමාණික්යනේ මම ඒක බොහොම කෙටියෙන් කියනවා නම් දැන් ඔය අපේ ඉතිහාසයේ බලනකොට තේරුච්ච දෙයක් තමයි ඔය දැන් අනුරාධපුර පොළොන්නරු යුගයේ තිබිච්ච ලොකු දාගැබ් ගත්තාම ඒව තියෙන ඒරියා එක, ඒ කියන්නේ ෆ්ලැට් ඒරියා එක දාගැබ තමයි තියෙන උසම වස්තුව. ඒ වගේ ඒ කියන්නේ උසම ගොඩනැගිල්ල හරි තියෙන දේ. එතකොට නමුත් දැන් මට රිස්ක් කැල්කියුලේෂන් එකක් කරලා බැලුවාම තියෙනවා ලංකාවේ අකුණු ගහන ප්‍රමාණයත් එක්ක මේ ගොඩනැගිලි වලට අඩු ගානේ අවුරුදු 100කට පාරක්වත් අකුණක් වදින්න ඕනේ. එතකොට එහෙම අකුණු වැදුනා නම් මේ වෙනකොට කුඩු වෙලා සෑහෙන ලොකු හානියක් වෙලා තියෙන්න ඕනේ. දැන් උදාහරණයක් ඇටියට ඔය නුවර පැත්තේ තියෙනවානේ ලංකා තිලක කියලා විහාරය. ඔය නුවර යුගයේ හදපු එකක්. ඒකට නැති වෙන්න අකුණු ගහලා මම දන්න විදියට මොකද මගේ ඔය සර්කල් එකෙන් ආපු ආරංචි තමයි ඒකට ලොකු හානි වෙනවා. ඊට පස්සේ ඒකට ලොකු අකුණු ආරක්ෂණ පද්ධතියක් එහෙම දාලා තිබුණා. නමුත් මේ අනුරාධපුර පොළොන්නරු පැත්තේ තියෙන ලොකු දාගැබ් වලට එහෙම අනුතරක් උණයි කියලා අපිට කතන්දරයක් නැහැ. ඉතින් දැන් මම ඕක ගැන බලනකොට මට කීප දෙනෙක්ම කිව්වා මහවංශේ තියෙනවා කියලා අකුණු ආරක්ෂණ පද්ධතියක් ඒ වචනේම මේවට දාලා තියෙනවා කියලා. එතකොට මේක ලියවිලා තියෙන්නේ මීට අවුරුදු 1000කට 1500කට කලින්, ඊටත් අවුරුදු 500කට විතර කලින් මේක කරා කියලා. මට කාලවකවානු හරියටම දැන් මතක නෑ. නමුත් ඒ වගේ කාලයක්. එතකොට දැන් මම ඕක ගැන දැන් මූලිකම දේ තමයි අපි ඔක ලෝකෙට මන් ට්‍රයි කරා ගෙනියන්න නම් යම් ප්‍රමාණයකට යනවා. නමුත් මං හිතන්නේ හැමෝම උනන්දු වෙන්න ඕනේ අකුණු ආරක්ෂණ පද්ධති උග ටෙක්නොලොජියක පැත්තකින් තිබ්බත් මිනිස්සු අකුණකින් භෞතික ක්‍රමයක් වගේ ආරක්ෂා වෙන්න පුළුවන් කියලා අකුණකින් හැමෝම හිතාගෙන ඉන්නේ. මුලින්ම කිව්වේ බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් කියලා මේ අවුරුදු 300කට කලින්.
එතකොට අවුරුදු 1000කට 1500කට කලින් අපේ ඩොකියුමන්ට් වෙලා තිනවා. නිකන් කටවචනේ නෙවෙයි ඩොකියුමන්ට් වෙලා තිනවා අපේ රජවරු අකුණු ආරක්ෂණ පද්ධතියක් එහෙම්මම තියෙනවා. ඒ කියන්නේ අකුණු ආරක්ෂණ පද්ධතිය කියන එකට කියන සිංහල වචනේ වචන වලින් තියෙනවා මෙහෙම පද්ධතියක් දැම්මා මේ රජුරෝ දැම්මා ඊට පස්සේ ටිකක් කල් යනකොට මේ රජුරෝ ඒක අලුත් වැඩියා කරා ඊට පස්සේ ඊළඟ රජුරෝ තව ටිකක් ඒක ඩිවෙලොප් කරා කියලා. ඉතින් දැන් ඕක ගැන මං හදාරලා ඊට පස්සේ ඕක ගැන අතර මං විතර නෙවෙයි ලංකාවේ කීප දෙනෙක්ම ඕක ගැන සෝෂියොලොජිකල් රිසර්ච් කරලා තිබුණා මේ මේ කියපු කතාව ගැන. ඊට පස්සේ ටෙක්නිකලි මං හිතුවා මේක ගැන හොයන්න ඕනි කියලා. ඒ හොයනකොට මට ගොඩක් අය කිව්වා මේ මේක දාගැබක් මැද්ද ඔය දාගැබ වල මැද්දෙන් චෛත්‍ය මැද්දෙන් යනවා කියලා මේ කොප කූරක් පල්ලෙහාට. ඒකෙන් තමයි කණ්ඩක් වෙන්නේ කියලා. ඊට පස්සේ මම ওই සංස්කෘතික ත්‍රිකෝණේ හිටිය මගේ යාළුවෝ වගේ ඒගොල්ලන්ගෙන් මං අහලා බැලුවා මෙහෙම එකක් තියෙනවද කියලා. ඒ හැමෝම කිව්වේ එහෙම එකක් නැහැ. ඔය මැද්දෙන් සමහර වෙලාවට ලීයක් ගහන්න නැති මුලින් අර මෙෂර්මන්ට්ස් ගන්න කියලා. දැන් රවුමට මේකේ මෙෂර්මන්ට් එක ගන්න එපා. ඒකට ලී කූරක් ගන්න තේ හැබැයි ති ඒවා දිරලා ගිහිල්ලා දැන් වසර ශතවර්ෂ ගණනාවකට කලින්. ඒ වගේම ලී කූරකින් මේ වැඩේ වෙන්නේ නැහැ. දාගැඹ උසටම දිවෙන ලී කූරක් කියන එක අභව්‍යයි නේ. අභව්‍යයි. ඒක එක පැත්තකින් අභව්‍යයි. ඉතින් ඊට පස්සේ මට මගේ ඓතිහාසික මූලාශ්‍ර බලාගෙන යනකොට මට නිකන් හිතාරර මගේ මේ ලයිටින් ප්‍රොටෙක්ෂන් දැනුමත් එක්කලා මෙහෙම දෙයක් වෙලා ඇති කියලා මට හිතුණා මේ මේගොල්ලෝ කරන්න ඇත්තේ මේක දාගැබේ වටේට මේ කරන්ට් එක ඩිස්ට්‍රිබියුට් කරන්න ඇති කියලා. ඒ කියලා ඊට පස්සේ මම ඔය තූප වංශේ බලාගෙන යද්දි මට හම්බුණා දැන් ගුවන් වැලිසෑ හදද්දි ඒගොල්ලෝ ඔය දාගැබේ අන්තිම කොටසේ මිශ්‍රණය කොහොමද හැදුවේ කියලා. ඒ කියන්නේ ඔය මල්වතු ඔය කිට්ටුව තිබිච්ච තැනකින් මැටි අරගෙන ඒ මැටි වලට මී පැණි දාලා තව ජාති කීපයක් කලවම් කරලා තමයි මේක හදලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මම කරේ ඔය කියපු පැත්තට ගිහිල්ලා මැටි ටිකක් එකතු කරගත්තා ඔය ගංගා ඉනි තිබිච්ච. ඊට පස්සේ අර විදියට මී පැණි දාලා තව සිල්වර් ඩස් දාන්න තිබුණා. මං හිතාට ඒකට මං ඇලුමිනියම් ඩස් දැම්මේ. මම සිල්වර් ඩස් ගන්නවත් කමන්නේ මේ අනලා ඉවර වෙලා ওই පේස්ට් එක හදලා මම මෙෂර් කරලා බැලුවම ඔකේ රෙසිස්ටිවිටි එක ප්‍රතිරෝධීතාවය මට තේරුණා. එකපාරටම මේක විශේෂයෙන්ම තෙත් වෙලා තියෙන කොට මේකේ ප්‍රතිරෝධීතාවය හරිම අඩුයි කියලා. ඒ කියන්නේ සාමාන්‍ය දූහයක් තරම් හොඳ නෑ. නමුත් ඕම් මීටර් 10ට පල්ලෙහා කියලා සාමාන්‍ය. ඒක කොපර් වලට එක්ක කොච්චරද? කොපර් වල ආසන්න නෑ 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 නෑ. කොපර් වලට වඩා ගොඩාක් වැඩි. නමුත් සාමාන්‍යයෙන් අපි දැන් උදාහරණයක් ගහක් දමු වුඩ් කියන එක. ඒකේ මේ වගේ මිලියන ගුණයක් විතර වැඩි. මිලියන ගුණයක් විතර මේ කියන එකට වඩා. ඊට පස්සේ මම කරේ දැන් ඔයගොල්ලෝ දන්නවා අකුණු ආරක්ෂණ පද්ධතියක් දානකොට මේ හීනි, ඒ කියන්නේ හීනි කියන්නේ සාමාන්‍ය අපි ගන්න ක්‍රොස් සෙක්ෂන් එක මිලිමීටර් වර්ග මිලිමීටර් 50කට වැඩි වෙන්න ඕනේ කියලා තමයි අපි කියන්නේ ස්ටෑන්ඩර්ඩ්ස් වල. එතකොට මේ හීනි පටි ටිකන්නේ දාන්නේ. එතකොට ඕකේ තමයි කරන්ට් එක ෆ්ලෝ වෙන්නේ. දැන් මම කලේ මේක මොඩල් කරා, කැල්කියුලේට් කරා මුළු දාගැබක්. දැන් මේ දාගැබේ මෙෂර්මන්ට්ස් තියෙනවා තුප වංශේ. ඒ මෙෂර්මන්ට්ස් අනුව මම බැලුවා මේ උඩට ලයිට්නින් එකක් වැදුනොත් කොහොමද කරන්ට් එක ඩිස්ට්‍රිබියුට් වෙන්නේ කියලා. එතකොට මට තේරුණා I was so happy when I got to know it. මේ කරන්ට් එක හරිම පොඩි කියලා. ඒ කියන්නේ අපි දැන් කිලෝ ඇම්පියර් 40ක කරන්ට් එකක් අර ඉන්ජෙක්ට් උනත් අර උඩට
මේක ඩිස්ට්‍රිබියුට් වෙලා පහළට එනකොට එක තැනකින් ගලන කරන්ට් එක මිලි ඇම්පියර් ගණක් වෙනවා. මම මේ කියන එක තේරෙනවද දන්නේ නැහැ. විශාලත්වයට එක්ක මොකද සමානුපාතික වීමක් වෙනවා. ඒක ඒක කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි අර මිශ්‍රණය. මොකද ඒකේ මේ මිශ්‍රණේ රෙසිස්ටිවිටි එක ගොඩක් අඩුයි. ඊට පස්සේ දාගැබේ ප්‍රමාණය විශාලත්වය. ඊළඟට ඊළඟ මූලිකම කාරණේ තමයි දාගැබේ තියෙන සමබිතික බව. දැන් ඕක වෙන්නේ නැහැ පිරමීඩ් එකට. ඒක තමයි අහන්නේ. ඊළඟට අහන්නේ. මේ මේකේ මේ තියෙන සමමිතික ස්වરૂපයේ හින්දා තමයි ওই ડિસ્ટ્રીબ્યુશન එක හරි ලස්සන්ට එන්නේ. අහහ. එතකොට ඊට හරියලා තියෙන මොකදද? එහෙමද? මොකද දැන් ඊට පස්සේ තියෙන ප්‍රශ්නේ තමයි නමුත් දැන් ඒ කියන්නේ දාගැබේ යට කොටසට අර දේවතා කොටුවෙන් පල්ලෙහාට කිසිම හානියක් වෙන්නේ නැහැද මගේ කැල්කියුලේෂන්ස් අනුව. ඊට පස්සේ ප්‍රශ්නේ තිබුණේ මට නමුත් මේක වදිනකොට වදින තැන කරන්ට් ඩෙන්සිටි එක ගොඩක් වැඩි වෙනවානේ. එතකොට උතන කොහොමද ආරක්ෂා වුනේ කියලා එතන තමයි ওই චූඩාමාණිකයේ කතාව ආවේ. ඒ කියන්නේ දැන් දාගැබේ කොත පළඳනවා දැන් සාමාන්‍යයෙන් දැන් රුවන් වැලිසෑය කොත මං හිතන්නේ අඩි 10ක් 12ක් විතර උසයි. උස ලෝහ කරඬුවක් ඇත්තටම. එතකොට ඒ ලෝහ කරඬුව උඩමතන දාලා තියෙන්නේ ඊට අමතරව ওই තූපවංශයේ කියලා තියෙනවා අර දේවතා කොටුවේ හතර කොනට මේ රත්තරන් පත්මේ භූපත්‍ර හැඩේ තියෙන කොටස් හතරක් තිබුණා කියලා. එතකොට වෙන විදිහකින් කියනවා නම් මේ දාගැබේ ලයිට්නින් එක වදින්න පුළුවන් තැන්වලට මේගොල්ලෝ ආවරණය කරලා තියෙනවා ලෝහ කොටස් වලින්. ඒ කියන්නේ පදේට කියන ෂාප් එන්ස් වගේ දේවල්. ඒසගේදීවත් ඔව් ඒ කියන්නේ දැන් අද අපි අර ලයිට්නින් ප්‍රොටෙක්ෂන් සිස්ටම් එකේ ෆීනියල් එක කියලා කියන්නේ මොකද අර ලෝහ කූරක් දාන්නේ ඒ කාර්ය කරලා තියෙනවා. දැන් අද ඒ වගේ දෙයක් කරන්න කියලා මේ බිල්ඩින් එකක් ප්‍රොටෙක්ට් කරන්න යනවා මිලියන ගාණක් සල්ලි. ඔව් ඊට පස්සේ දැන් ඒ චූඩාමාණික්කේ තියෙන වැඩේ දැන් චූඩාමාණික්ක නම් මං හිතන්නේ ලස්සන්ට දාන්න ඇත්තේ නමුත් ඒක ක්වාට්ස් ක්‍රිස්ටල් එකක්. දැන් ක්වාට්ස් ක්‍රිස්ටල් එකට සාමාන්‍යයෙන් ලොකු උෂ්ණත්වයකට ඔරොත්තු දෙන්න පුළුවන්. එතකොට ඒ කිට්ටුවට අකුණ වැදුනත් මේ ක්‍රිස්ටල් එකට හානියක් වෙන්නේ නැහැ. ඉතින් ඔන්න අන්තිමට මං කරේ දැන් ඒ මුලින්ම රිසර්ච් එක කරද්දී අතින් තමයි ඔක්කොම කැල්කියුලේෂන්ස් කරේ. නමුත් දැන් අද අපිට සොෆ්ට්වෙයාර් තියෙනවා මේක සම්පූර්ණයෙන්ම සිමියුලේට් කරන්න. දැන් ඒ සිමියුලේට් කරාම තේරෙනවා it's a wonderful system kiyala. ඉතින් දැන් ඒක තමයි කතන්දරේ. එතකොට ඊට අමතරව තව ගොඩක් දේවල් තියෙනවා කියන්නේ one valley සෑ වගේ එක පාදම ගත්තොත් ඒ පාදම හදලා තියෙන විදිය ගත්තාම එච්චර හොඳ grounding system එකක් earthing system එකක් අද ලෝකේ හිතා ගන්නවත් බැහැ. ඒ කියන්නේ රිදි mesh එකක් දාලා යකඩ mesh එකක් දාලා ඊ අතරේ ලේයර්ස් ගණනාවක් මැටි දාලා එහෙම හදලා තියෙනවා. ඒ ටික මොකද? තාක්ෂණයට මොකද උනේ ඊට පස්සේ? ඒක නම් දරුවෝ ඉතිහාසඥයෙක්ගෙන් තමයි අහන්න ඕනේ. ඉතින් දැන් මම මේ අන්තිමට කියන්න හදන්නේ ওই කතන්දරේ දැන් ගොඩක් දුර ගියා අපි. දැන් ඒ තාක්ෂණේ පාවිච්චි කරලා මං රිසර්ච් කරා අකුණු ආරක්ෂණ තාක්ෂණය සම්පූර්ණයෙන්ම කඩපිට පෙරලන්න. ඒ කියන්නේ දැනට අපි කරන්නේ ඔය කොපර් ටේප් ඇදලා කරන එකනේ. එහෙම නැතුව මම බැලුවා ඇයි අපිට අර සිස්ටම් එක පාවිච්චි කරන්න බැරි කියලා. එහෙම හිතලා මගේ ස්ටුඩන්ට්ස්ලා කීප දෙනෙක්ට දුන්නා කන්ඩක්ටින් පේන්ට් එකක් ඩිවලොප් කරන්න. කන්ඩක්ටින් පේන්ට් එකකුයි කන්ඩක්ටින් පේස්ට් එකකුයි. ඒ කියන්නේ දැන් ওই බිත්තිය බදාම ගහනකොට අන්තිමට ඒ බදාමට ওই නැනෝ කාබන් ටියුබ්ස් දාපු ලේයර් එකක් දාන්න කියලා. ඉතින් මේ වෙලාවේ මට ඒක ගැන ගොඩක් විස්තර කරන්න බෑ මොකද අපි වෙන දවසක කතා කරමු. ඒක කරගෙන යන හින්දා වෙලාව නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. It's a secret. ඒ කියන්නේ අපි දැන් පරීක්ෂණයක් කරලා ඉවරනකම් ඒක අපිට රිවීල් කරන්න බෑ. But unfortunate thing is that finally the unfortunate thing නමුත් ඒක ඕක ලංකාවේදී මට කරන්නත්
බැරි වුණා. ඇතර මම පටන් ගත්තේ ලංකාවේදී, නමුත් වැඩි හරියක් වැඩ කරේ මං මැලේසියාවට ආවට පස්සේ. ඉතින් කවදා හරි උග පේටන්ට් වෙන්නේ මැලේසියාවේදී. ඔව් ෆන්ඩින් සම්බෙන් මැලේසියාවෙන් හින්දා අන්තිමට අවුරුදු 1500ක් 2000ක අපේ තිබිච්ච තාක්ෂණය අපිට ප්‍රයෝජනයකට අපි ප්‍රයෝජනයට ගනි. නමුත් අපිට කියලා එක ඔයිට වඩා ඩිවලප් කරන්න තිබුණා. ඉතින් මං විතරක් නෙමෙයි ලයිට්නින් කරන්නේ, ලංකාවේ ඉන්න තව සෑහෙන පිරිසක්. So they could have done that. ඉතින් කවුරුවක්වත් ඒ ගැන උනන්දු වෙන්නේ නැහැ. මේක දැන් මං දැන් ඔක කිව්වට පස්සේ පළවෙනි පේපර් එක පබ්ලිෂ් කරේ අපි මෙහෙමයි වෙන්නේ කියලා මේක තියරිටිකලි කැල්කියුලේට් කරලා. ඊට පස්සේ ඕන කරේට තිබුණා ඒ අයිඩියා එක අරගෙන එතනින් එහාට ගෙනියන්න. ඔව් නමුත් මං දැක්කේ නැහැ කවුරුවක්වත් එහෙම කරනවා. ඔය කොයි කාලේ වගේද? කියන්නේ මේ පේපර් එක පබ්ලිෂ් කරේ 2014. ඔව් මට හරි පුදුමයි. කියන්නේ දැන් සාමාන්‍යයෙන් මමත් සයන්ටිෆික් ජර්නල්ස් එතකොට ඔය ඒ වට සම්බන්ධව කියවනවා. යාළුවෝ කියවනවා. මට පුදුමයි කියනකම් දැන් මම දැනන් හිටියෙත් නෑ. ඒගොල්ලෝ දැනන් ඉඳලත් නෑ. අද තමයි. හැබැයි ඕක ගැන 2015 විතර පත්තරවල ගියා. ඒ කියන්නේ විවිධ පත්‍රයේ මම හිතන්නේ half a page article එකක් එක writer කෙනෙක් ලිව්වා මාත් එක්ක interview කරලා ওই paper එකයි හැමදේම ගැන. මම මගේ contact details ටත් දුන්නා මේ ඕන දෙයක් තියනවා කියලා. මොකද? ਵਿਚාරේ කොහොමද? ਵਿਚාර නැද්ද? මේකයි දැන් ගුඩ ජෙනරල් පබ්ලික් එක ඇහුවා. ඒ කියන්නේ මට හරියට මේ FB එකේ එහෙම පණිවිඩය ඇවිත් තිබුණා. ඔකකට මං කීප දෙනෙක්ට පේපර් එකක් ඇහුවා. නමුත් ඒ හැබෝම ඇත්තටම අර කුතුහලයේ හින්දා අහපු අය. එහෙම නැතුව රිසර්ච් කෙනෙක් විදියට ගෙනියන්න කෙනෙක් ඉදිරිපත් වුණේ නැහැ. හරි අපිට මේ ප්‍රශ්නයක් තියෙනවා අකිලගෙන්. අකිල කතා කරන්න පුළුවන්. හරි. Hello, Professor Chandima Dannawa mawa. Ah, Akila. Hello, hello Akila. මේ මේක ඇත්තටම ගොඩක් කාලින මාතෘකාවක්. ඒ වුණාට දැන් මට දැනගන්න ඕනේ ඇත්තටම කොහොමද අපේ ඔබතුමා දැන් මේ සිස්ටම් එකේ ගොඩක් කල මෙහෙත් ක්ලම් යුනිවර්සිටි එකේ හිටපු ආචාර්යවරයෙක් විදිහට මේ ගොඩක් මට්ටම් වලින් සම්බන්ධ වෙලා තියෙන හින්දා මේ වගේ දෙයක් දැන් අපේ ජාතික අවශ්‍යතාවය විදිහට මොනවද අපි රටක් විදිහට අපි ටාගට් කරන්න ඕනේ කියලා ප්‍රයෝරිටයිස් කරන්න ඕනේ කියලා ඒ සිස්ටම් එක හදන්න මොකද්ද මෙකනිසම් එක කොහෙන්ද එක වෙන්න ඕනේ? ප්‍රධානම දේ තමයි අකිල මන් දකින විදිහට අනිවාර්යයෙන්ම මෙතනදී ආණ්ඩුව ඉස්සරහට එන්න ඕනේ. ඒ කියන්නේ රජයෙන් තියෙන්න ඕනේ ඉනිෂියේටිව් එකක්. ඒ කියන්නේ දැන් මං වාට කියනවා මැලේසියාවේ මේක වෙච්ච හැටි සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි මිනිස්ට්‍රි එකෙන් පත්කරා කමිටි එකක් රටේ පර්යේෂණ අවශ්‍යතාවය හඳුනා ගන්න. ඕක කලේ 1997-98 විතර වගේ තමයි ඕක පත් කරලා තිබුණේ එතකොට මම ලංකාවේ. එතකොට ඒගොල්ලෝ අවුරුදු 3ක් විතර මේක ගැන හොයලා මම හිතන්නේ ලොකු ටීම් එක 24 දෙනෙක් විතර හැම ෆීල්ඩ් එකකින්ම ඒගොල්ලෝ ගෙනල්ලා තිබුණා අවුරුදු 20 or 30 year plan එකක්. ඒ කියන්නේ මේ රටේ මෙන්න මේ අවශ්‍යතාවයන් තියෙනවා. ඒ අවශ්‍යතාවයන් වලින් මෙන්න මේ ටික පුළුවන් scientific research development වලින් විසඳන්න. මොකද රටේ තියෙන හැම ප්‍රශ්නයක්ම අපිට රිසර්ච් වලින් විසඳන්න බෑ. නමුත් ඒගොල්ලෝ අඳුනගෙන තිබුණා මෙන්න මේ ටික කියලා. එතකොට ඒ ටික ආණ්ඩුවට දුන්නහම එතකොට රජයේ මිනිස්ට්‍රි එකේ මොස්ටි එක කියලා අපි කියන්නේ Ministry of Science and Technology ඒගොල්ලෝ ඩිවෙලොප් කරලා තිබුණා ෆ්‍රේම්වර්ක් එකක්. ඔන්න ඔතනින් තමයි වැඩේ පටන් අරන් තිබුණේ. ඒ ෆ්‍රේම්වර්ක් එකේ කියලා තිබුණා අඳුනගන්න කියලා මැලේසියාවේ තියෙන යුනිවර්සිටිස් වලින්. එතකොට යුනිවර්සිටිස් 30 ගානක් තිබිලා තිබුණා.
ඒකෙන් යුනිවර්සිටිස් පහක් රිසර්ච් යුනිවර්සිටිස් විදියට. එතකොට ඔය මං වැඩ කරන UPM එක ඇතුළු තව හතරක් යුනිවර්සිටිස් පහක් රිසර්ච් යුනිවර්සිටිස් විදියට අඳුනගත්තා. ඒ අඳුනගත්තට පස්සේ ඒ යුනිවර්සිටිස් වල ඒගොල්ලෝ තීරණය කරා මොනවද වෙන්න ඕනේ niche areas කියලා. දැන් උදාහරණයක් විදියට UPM එකට මගේ යුනිවර්සිටි එකට ඒගොල්ලෝ කිව්වේ මේක agriculture base university එකක් විදියට යන්න ඕනේ කියලා. ඒ කියන්නේ දැන්ලාද මැලේසියාවේ agriculture research වලට funding දෙනකොට UPM එකට තමයි priority දෙන්නේ. එතකොට ඒවා පටන් අරගෙන තිබුණේ මහාචාර්ය, ඒ කියන්නේ විශ්වවිද්‍යාලයේ පටන් ගත්ත ඒවාම ඒකට ඉන්න ආචාර්යවරු එක එක ඉතිහාසය එනවනේ. ඔව්, දැන් එතකොට මේකයි දැන් ඕවා ඒ වෙනකොට මම මේ කියන්නේ 1998 2000 විතර මේ වෙනකොට මේ හැම යුනිවර්සිටි එකක්ම ෆන්ක්ෂන් වෙනවා. එතකොට මේ ෆන්ක්ෂන් වෙන යුනිවර්සිටිස් වලින් මේගොල්ලෝ අඳුනගත්තා. දැන් මේ මම කියන්නේ UPM එක ඇග්‍රිකල්චර් විතරක් කරන්න ඕනේ කියන එක නෙමෙයි. නමුත් දැන් UPM එක ඒගොල්ලෝ අඳුනගෙන තිබුණා ඒ වෙනකොට ඇග්‍රිකල්චර් සෙක්ටර් එකේ පේපර්ස් සෑහෙන ගාණක් දාලා තිබුණා. ඇග්‍රිකල්චර් සෙක්ටර් එකට අදාළ ප්‍රොෆෙසර්ස්ලා හිටියා. ඒ වගේම තමයි UPM එක කියන්නේ බොහොම විශාල යුනිවර්සිටි එකක්. අක්කර 4000ක් හෙක්ටයාර්ස් 4000ක් තියෙනවා අපේ යුනිවර්සිටි එකේ. එතකොට ඒ යුනිවර්සිටි එකට ඇග්‍රිකල්චර් ඩිවලොප් කරන්න පුළුවන් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකක් තියෙනවා කියන එක. හරි. එතකොට දැන් ඒ වෙනකොටම අපේ තිබුණා ඉකොනොමික්ස් ඇන් සෝෂියොලොජි ලොකුවට තිබුණා. ඉංජිනේරින් ෆැකල්ටි එකේ අනිත් ඒවා ස්පෙෂලි ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරින් ගොඩක් හොඳට තිබුණා. නමුත් ඒගොල්ලෝ අර ඇග්‍රිකල්චර් වලට අපේ තිබිච්ච ස්ට්‍රෙන්ත් එක තමයි අඳුනගත්තේ අනිත් යුනිවර්සිටි වලට වඩා හොඳයි කියලා. දැන් උදාහරණයක් විදියට UKM කියලා තියෙනවා යුනිවර්සිටි කෙබංසා මැලේසියා කියලා අපිට කිලෝමීටර් 10ක් විතර ඈතින්. ඒකත් රිසර්ච් යුනිවර්සිටි එකක් විදියට තෝරගන්නකොට ඒගොල්ලෝ ඒකේ niche area එක විදියට කිව්වා renewable energy. මොකද දැන් මේ වාක්‍ය ඇදෙමේ 1990 අන්තිම කාලය වගේ. එතකොට දැන් ඒගොල්ලෝ මේ අඳුන ගන්නවා මේ ඊළඟ අවුරුදු 20-30 අතර මොනවද මේ රටට අවශ්‍ය වෙන්නේ කියලා. ඒ කාලේ තමයි renewable energy වලට ඒ යුනිවර්සිටි තුන. දැන් ඔය වගේ ප්‍රධාන යුනිවර්සිටිස් වලට කැඩුවා. ඒ කියන්නේ මම කියන්නේ දැන් UPM එක agriculture විතරක් නෙමෙයි ගොඩක් දේවල් තියෙනවා. නමුත් agriculture වලට priority දුන්නා. ඔන්න ඔතනින් තමයි දැන් මම මේ කියාගෙන ඉන්නේ මේ කතන්දරේ. එතකොට ඕක උනාට පස්සේ ඊට පස්සේ රිසර්ච් යුනිවර්සිටි එකක් විදිහට ඩිෆයින් කරාම ඒක ටීචින් යුනිවර්සිටි එකකින් වෙනස් වෙනවා. ස්පෙෂලි ලෙක්චරර් කෙනෙක්ට තියෙන KPI එක. KP key performance index එක. දැන් උදාහරණයක් විදිහට මට ලෙක්චරින් වලින් achieve කරන්න තියනවට වඩා සෑහෙන වැඩි මගේ research KPI එක. එතකොට මම ඒගොල්ලෝ කියනවා දැන් මට ප්‍රොෆෙසර් කෙනෙක් විදියට මෙච්චර papers ගානක් අවුරුද්දකට publish වෙන්න ඕනේ, මෙච්චර grants ප්‍රමාණයක්, ඒ කියන්නේ මෙච්චර මට තියෙනවා ringgit 150,000 minimum grants තියෙන්න ඕනේ, Q1 මේ වෙනකොට තියෙනවා Q1, Q2 journals, papers තුනක් තියෙන්න ඕනේ, අනිත් ඔක්කොම papers හයක් තියෙන්න ඕනේ, ඔය වගේ KPI එකක් දෙනවා ඒගොල්ලෝ. එතකොට දැන් මට target එකක් දෙනවා. මෙන්න මේ focus එකේ තමයි ඔයා වැඩ කරන්න ඕනේ කියලා. ඒ වගේම දැන් teaching university එක teaching load එක ගොඩක් වැඩි. Teaching KPI එක ගොඩක් වැඩි. ඉතින් දැන් එතකොට ඒගොල්ලෝ පැහැදිලිවම කියනවා දැන් ඔයා රිසර්ච් එකක් කරද්දී ඒක කරන්න ඕනේ රටට අවශ්‍ය දේ කියන එක. දැන් ඒක කියනවා කියලා කියන්නේ මම මෙහෙමයි. අර මම කලින් කිව්වේ දැන් හැම අවුරුදු 3කටම සැරයක් niche areas 8ක් නැත්තම් 10ක් අතර වගේ ප්‍රමාණයක් තෝරගන්නවා. එතකොට ඒගොල්ලෝ කියනවා රිසර්ච් proposals වලින් priority දෙන්නේ funding වලට මේ niche area වලට වාගේ research එක අහු වෙනවා නම් කියලා.
එතකොට නොකිය කියලා ඉඳන් ඔබ කරන්න ඕනේ මේ ඒරියාස් වල. ඉතින් දැන් ඊතර තියෙන වැදගත් දේ තමයි සමහර වෙලාවට එක ප්‍රොජෙක්ට් එකද අපි හිතපු waste management කියන එක ප්‍රොබ්ලම් එකක් කියලා solid waste management. සමහර වෙලාවට solid waste management research එකකට proposal එක එන්නේ electrical engineering department එකේ. දැන් ඒගොල්ලෝ කියනවා උදාහරණයක් හැටියට දැනට තියෙන දැන් ඒගොල්ලෝ කියන්නේ මගේ project proposal එකක් මම කියනවා නම් දැනට තියෙන්නේ ඔය incinerators වල දාලා health care waste deactivate කරන එක. ඒක ලොකු high temperature එකකට අරගෙන දැන් ඒකේ තියෙනවා good disadvantages. එතකොට මම propose කරා මම කියන්නේ මගේ team එක අපි ඒක කරමු කියලා small scale welding microwave chamber එකක් හදලා deactivation at the source. ඒ කියන්නේ අපි එක වෝඩ් එකකට දෙනවා මේ චේම්බර් එකක්. එතකොට අර ඔක්කොම කුණු ටික එකතු කර කර අර හෙල්ත් කෙයා වේස් කියන්නේ ඉට්ස් රිස්කි වේස්. ඔව්. ඕක ට්‍රාන්ස්පෝටේෂන් අරවා මේ ලොකු ප්‍රොසීඩර් එකක් තියෙනවා ඉන්සිනරේටර් එක ළඟට යනකම්. එතකොට ඒක කරන්නේ නැතුව හැම එකක්ම අපි ඩීඇක්ටිවේට් කරනවා සම්පූර්ණයෙන්ම බැක්ටීරියා නැති කරලා දානවා වෝඩ් එකේදී. බටන් එකක් ප්‍රෙස් කරලා අර චේම්බර් එකේ. ඉතින් දැන් මම මේ කියන්න හදන්නේ ඔය එහෙම ඒ රටේ තියෙන ප්‍රොබ්ලම් එකක් ඩෙන්ටිෆයි කරගෙන රටේ ඉන්න සයන්ටිස්ට්ලාට කිව්වහම උගලෝ මේකට ප්‍රයොරිටි දෙන්න ඕනේ. වා මේ PhD එකේ ඉඳන් කරකට ආපු ටික කන්ටිනියු කරන්න බෑ. ඒ දැනුම අරගෙන මේකට දෙන්න ඕනේ සොලියුෂන් එක කියලා ඒක වැඩි වෙනවා. ඉතින් හැගොන්න එක තැනකට මං ඕක ගෙනාවා. ඉතින් ඔතනින් එහාට කතා කරන්න පුළුවන් හැබැයි අපිට වෙලා යයි නේද? හරි. අපි එහෙනම් අපි මෙහෙමයි ඔබතුමා කැමති නම් අපිට පුළුවන් වෙන දවසක අපි මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් දාන්න. Yeah, sure. හරි. එහෙනම් අපි මෙතනින් ඉස්සරහට අපි සයිට් එකේ යමු. අකිල බොහොම ස්තුති සම්බන්ධ වුණාට. නැවත මහරි ප්‍රශ්න ඇතුළට යොමු කරන්න. සයිට් වලට යන්න කලින් තව එක ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. අපිට අහලා තියෙනවා අරුණ අහලා තියෙනවා does mobile phone has electromagnetic fields, how does it impact your health? Mobile phone එකකින් අපි කතා කරන සාමාන්‍ය microwave range එකේ තියෙන electromagnetic radiation වලින් නමුත් දැන් සාමාන්‍යයෙන් radiation ಜಾති දෙකක් තියෙනවා. එකක් තමයි ionizing radiation and non-ionizing radiation කියන එක. එතකොට ionizing radiation කියන්නේ x-rays, gamma rays, cosmic rays ඒ වගේ ඒවා. non-ionizing radiation කියන්නේ frequency එක ultraviolet වලට පල්ලෙහා තියෙන ඒවා ටික. visible, microwaves, infrared ඔය වගේ. එතකොට දැන් microwave මේ mobile phones වලදී අපි පාවිච්චි කරනවා non-ionizing radiation කියන එක. එතකොට ඒ වලින් වෙන health hazards ගොඩක් අඩුයි ionizing radiation වලට වඩා. ඕක අපි මුලින්ම තේරු ගන්න. ඊළඟ එක තමයි දැන් mobile phone එකක radiation level එක වෙනස් වෙනවා. ඒ කියන්නේ නිකම් mobile phone එක තියලා තිනකොට ඒකෙන් නිකුත් කරන electromagnetic radiation එක නෙමෙයි call එකක් එනකොට නිකුත් වෙන්නේ. ගොසේ බැටරිය ගොඩක් පහලට බහිනකොට රේඩියේෂන් ස්ට්‍රෙන්ත් එක ගොඩක් වැඩි වෙනවා. ඔය වගේ ඒකේ රේඩියේෂන් ස්ට්‍රෙන්ත් එක වෙනස් වෙනවා. ඊළඟ කාරණේ තමයි මොබයිල් ෆෝන් එකක් පාවිච්චි කරනකොට කොහොමද මේ රේඩියේෂන් අපේ ඇඟට බලපාන්නේ කියලා. දැන් ඌක ගැන ලුක් රිසර්ච් මහා ගොඩක් කෙරිලා තියෙනවා. මම දන්න විදිහට මම ආයෙත් කියනවා මම දන්න විදිහට මොකද මේක මගේ කෝ ෆීල්ඩ් එක නෙමෙයි. ඒ මොබයිල් ෆෝන් එකක් පාවිච්චි කරනකොට අර ඒක කනට තියාගෙන කතා කරනකොට කනේ ඇතිවෙන යම් රත්වීමක්. ඒක ඇති වෙන්නේ දැන් ඔක මොබයිල් ෆෝන් එකක් නෙමෙයි ඕනම දෙයක් ඔගොල්ලෝ කනට තියාගෙන දැන් මට දැන් තේරෙනවා මේ හෙඩ්ෆෝන්ස් දෙකෙන් අමාරුයි ටිකක් දැන්. ඒ කියන්නේ දැන් පටන් ගන්නකොට තිබිච්ච තරම් කම්ෆර්ටබල් නැහැ.
දැන් ඒ ඒ තත්ත්වය ඇති වෙන්නේ ඇත්තටම ඉලෙක්ට්‍රෝමැග්නටික් රේඩියේෂන් වලින් නෙමෙයි, අර හීට් එක හින්දා, ඒතර හීට් ට්‍රැප් වල හින්දා කියලා තමයි ගොඩක් අය කියන්නේ. ඊට අමතරව මම පේපර්ස් කීප් එකම දැක්කා, දැනට non unverified results දීලා තියෙනවා ඒගොල්ලෝ. මොබයිල් ෆෝන් එකක් ඔළුවට ගොඩක් කිට්ටුව තියාගෙන බුදිය ගත්තොතින් යම් ආබාධ තත්ත්ව හැදෙන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම ඔළුවේ කැක්කුම, වමන යන ගතිය, ඒ වගේ බුදියට නැගිටිනකොට නුරුස්සනා ගතිය, සයිකලොජිකල් ස්ට්‍රෙසස්, ඔය වගේ දේවල් ඇති වෙන්න පුළුවන් කියලා. නමුත් දැන් මේක තියෙන්නේ ඔබ්සර්වේෂන් ලෙවල් එකේ. ඒ කියන්නේ මේකට විද්‍යාත්මකව දැන් ඔප්පු කරලා නැහැ. ඒක එහෙම හරියටම වෙනවද? එහෙමනම් ඒ වෙන්නේ මොකක් හින්දාද කියලා. නමුත් ඔබ්සර්වේෂන් ලෙවල් එකේ තියෙනවා. ඉතින් මට ඔය ළඟදී ඔය මේ සර්කියුලේ හිකුත් ගහලා තිබුණා. මං පෞද්ගලිකව හිතට විදියට නම් එහෙම සර්කියුලේෂන් එකක් යවන්න කලින් ඔය ගැන පුළුල් අධ්‍යයනයක් කරන්න ඕනේ. කියන්නේ ඒ ඒ පිළිබඳව දන්න එක්ස්පර්ට් පැනල් එකක් දාලා ඒක හදාරලා වෙන්න ඕනේ එහෙම සර්කියුලේ එකක් යවන්න. නමුත් දැන් උදාහරණයක් විදියට කෙනෙක් ඇවිල්ලා ටීවී එකේ කිව්වොතින් ඔගොල්ලෝ බුදිය ගන්න තැන ෆෝන් එක තියන්න එපා කියලා. මං හිතනවා ඒකේ ඒකේ වරදක් නැහැ. මොකද ඒ සමහරුන්ට අත්දැකීම් තියෙනවා. ඇත්තටම බොරු කියන්න ඕනේ, මට අත්දැකීම් තියෙනවා. ගොඩක් කොට්ටේ යට වගේ ෆෝන් එක තියාගත්තොත් උදේට නැගිටිනකොට ඔළුව කැක්කුම ගතියක් තියෙනවා. ඒක සයිකලොජිකලි එනකට කියලා මට ෂුවර් නෑ. නමුත් එහෙම දෙයක් අත්දැකීමෙන් තියෙනවා. දැන් අන්තිමට මට කියන්න තියෙන්නේ මේ වෙනකොට මගේ දැනුමේ හැටියට සාක්ෂාත් කරගෙන නැහැ. මොබයිල් ෆෝන් එකක් ළඟ තියාගත්තාම මේකෙන් සෞඛ්‍යමය අහිතකර තත්ත්වයක් ඇති වෙනවා කියලා. හැබැයි මේ වෙනකොට පේපර්ස් උත් සෑහෙන පබ්ලිෂ් වෙලා තියෙනවා. ඔබ්සර්වේෂන්ස්, ඒ කියන්නේ මොනවාද නිරීක්ෂණ නිරීක්ෂණ සිදු වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි ඔය ස්ටැටිස්ටිකලි සිග්නිෆිකන්ට් සාම්පල්ස් අරගෙන ඒගොල්ලෝ පෙන්නලා තියෙනවා මෙහෙම වෙන්න යම් ආබාධ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා. නමුත් දැන් කෙනෙක් මගේ ගැහුවොත් එහෙනම් කොච්චර දුරකින් තිබ්බහමද ඔහොම ආබාධය හැදෙන්නේ, ඒ වගේම ෆෝන් එකේ බැටරි කොච්චර තියෙනකොටද ඕකේ ප්‍රශ්නේ එන්නේ, මොන වගේ අයටද ඉන්නේ, පොඩි අයටද ලොකු අයටද? ඇත්තටම මන් දන්නේ නැහැ ඒකට උත්තරේ. හරිද? ඔබ විසඳුමක් විදියට ඔක ඇනියම් තියාගන්න ඕනේ නැහැ. පොඩ්ඩක් එහා පැත්තේ තියෙන අර කබඩ් එක කුඩි කරගෙන ඉන්න තියාගෙන ඉන්න මේසයක් කුඩි. ඔව්. ඒ කියන්නේ මොකද මේ මට හිතන විදියට එකක් තමයි මේකට මම අත්දැකීමෙන්ම දන්න දෙයක්. ඔයගොල්ලෝ බුදියගෙන ඉන්නකොට කෝල් එකක් ආපු ගමන් කොහොම ඉන්ටෙන්ස් තද තීව්‍ර එළියක් එනවා. මේ දැන් උදාහරණයක් ඇටියට ඔයගොල්ලෝ බුදියකට ඉන්නකොට හිතන්නේ ඔයාගේ ඇඳේ ඉඳන් ඉන්න ඔබගේ බිරිඳ හෝ සැමියා කෝල් එකකට ආන්සර් කරනවා කියලා එක පාටම ගැස්සිලා ඇහැරෙනවා. අර අර ලොකු එළිය අර කළුවරේනේ අපි සාමාන්‍යයෙන් අඳුරු කාමරයක රැට නිදිය ගන්නකොට අර අරකේ එළියත් එක්කලා. ඒක ගොඩ වෙලාවට හරිම අපහසු දෙයක්. ඒ කියන්නේ ඒ එළියේ මූණට වැටුණට පස්සේ සමහරලාට ඔබට ඊළඟ පෑ හෝ එකමාර නිින්දයක් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක හින්දා මට හිතෙන දේ තමයි කොයි එකටත් නිදින වෙලාවට ඈතින් තියලා ෆෝන් එකේ අර එළිය එන පැත්ත පහලට හිටින්න තිබ්බනම් හොඳයි කියන්නේ. ඔව්. ඕකේ එලාම් එක නම් එලාම් එකක් තියාගන්න ෆෝන් එක යූස් කරන්න. එලාම් ක්ලොක් එකක් ගමුනේ. ලොකු ගාරක් නෙමෙයි. ඔව්. මට හිතෙනවා ඒක තමයි හොඳ කියලා. එහෙම නැත්නම් ෆෝන් එක ටිකක් ඈතින් තියන්න එලාම් එක දාලා. හරි. අපි යමු ටක් ගාලා අපේ ස්ලයිඩ්ස් වලට. අපි තව භාගයක් විතර අමාර කරමු. මොකද පෑ දෙකක වෙබින එකක් වෙනවා එතකොට. ඔව්. අපි අවසන් කරන්න බලාගෙන අපි ඉක්මනට ඒක සාකච්ඡා. මේක මම දැන් තවදුරටත් කතා කරන්නේ නැහැ. මේ ලංකාවේ තියෙන රිසර්ච් ඉන්ස්ටිටියුට්ස් අපි ගත්තොතින් රිසර්ච් කියන නම තියෙන රිසර්ච් ඉන්ස්ටිටියුට් ඒවල ඔක්කොම මේ වෙනකොට අවුරුදු 40ට පේපර්ස් තියෙන 934යි. ඒ විදි
මැලේසියාවේ රිසර්ච් කියන එක නැත්නම් පර්යේෂණ කියන වචනේ ඉන්ස්ටිටියුට් එකේ නමට තියෙන ඉන්ස්ටිටියුට් වලින් උඩම එක ගත්තාම 2188ක්. ඔව්. ඒ පළවෙනි එක. ඒ කියන්නේ එක ඉන්ස්ටිටියුට් එක. 934 කියන්නේ ලංකාවේ රිසර්ච් ඉන්ස්ටිටියුට් කියන වචනේ, ඒ කියන්නේ පර්යේෂණ කියන වචනේ ඒ ඉන්ස්ටිටියුට් එකේ නමට තියෙන ඉන්ස්ටිටියුට්ස් තියෙනවා 20ක්. ඒ 20ෙන්ම 934යි මේ අවුරුදු 40ට. සමහර ඒවා දිනවා රිසර්ච් එකක්වත් වෙලා නැති නේ. එකක්වත් කරනවා. එක එක ඔව්. නමුත් ඒකේ තියෙනවා නමේ තියෙනවා රිසර්ච් පාර්ට් කියලා. නමුත් එක පේපර් එකක් පබ්ලිෂ් කරලා නැහැ. එතකොට මේ මේ ස්කෝපස් ස්කෝපස් ඩේටා ගත්තා. එතකොට මේ 2188 කියන්නේ මැලේසියාවේ තියෙන ඔක්කොම නෙවෙයි. වැඩියෙන්ම පේපර්ස් පබ්ලිෂ් කරලා තියෙන තනි ඉන්ස්ටිටියුට් එක. මේ 16000 ගන්න කියන්නේ සිංගප්පූරුවේ තියෙන වැඩියෙන්ම පබ්ලිෂ් කරපු තනි ඉන්ස්ටිටියුට් එක. හරි. ඊට පස්සේ අපි තව පොඩ්ඩක් ඉස්සරහට යනවා නම් what to be research master මේක ගැන මම දැන් කිව්වා, මම අර කිව්වා මම පොඩි කතාවක් කියන්නම් කියලා. ලංකාවේ ගොඩක් අය පටලෝ ගන්නෙ රිසර්ච් කියන්නේ මොකද්ද කියන එක. ඒ කියන්නේ අපි මොනවද කරන්න ඕනේ රිසර්ච් කියලා. උතන තියෙනවා ලොකු පැටලවිල්ලක්. මම ඕකට ඉක්මනින්ම යන්නම් මේ පොඩි කතාවකට. මම හිතන්නේ ගොඩක් අය මේ කතාව දන්නවා. දවසක් දා ටොම් කියලා මිනිස්සෙක් මේ ලෑම් පෝස්ට් එකක් යට මොනවද හොයනවා. උතන්ට ආවා ඩික්. ඇවිල්ලා ඩික් ඇහුවා ඉතින් ආ ටොම් මොනවද වහ හොයන්නේ කියලා. ඊට පස්සේ ටොප් කිව්වා ඉතින් මගේ කාර් එකේ යතුරු වැටුණා මේ එක හොයනවා කියලා. ඉතින් දැන් ඒ පාර ඩිකුත් හොඳ මිනිස්සයා දෙන්නම එකතු වෙලායි යතුරු හොයනවා. දැන් ඔහොම විනාඩි 20ක් විතර හොයලා අන්තිමට ඩික් ඇහුවා ඉතින් ටොම් වාට ෂුවර්ද මෙතරයි යතුරු වැටුනේ කියලා. පරමෙන්න ටොම් කියනවා ඉතින් නෑ නෑ මං හිතන්නේ උක වැටෙන්නේ නැත්තේ අන්න අර ඈතර අර අඳුරු තැනක් තියෙන්නේ අන්න එතන කියලා. ඊට පස්සේ ඩික් අහනවා ඉතින් එහෙනම් මොන හේකටද වහා මෙතර හොයන්නේ කියලා. මේ පර ටොම් කියනවා ඉතින් ඔයාට ඕනේ මං අතන්ට ගිහිල්ලා දාඩිය පෙරාගෙන හොයනවා බලන්නද මෙතන මේ හොඳට එළිය තියෙද්දි ඒකයි මම මෙතන හොයන්නේ කියලා. ඉතින් comfort zone. දැන් ඕක නෙමෙයිද අපි සයන්ටිස්ලා කරන්නේ. මම හිතන්නේ මේකෙන් තේරෙනවා මං වැඩි දුර මේකට මහන්සි වෙන්නේ නැහැ. මොකක් හරි අලුතෙන් කරන්න කිව්වත් කියා කියන්නේ මම මේ දැන් අවුරුදු 20-30 ගානක් තිස්සේ මේක කරගෙන යනවා. මං ඇයි දැන් තව මේ වෙන දේවල් වලට මහන්සි වෙන්නේ කියලා. ඔන්න උත්තර තමයි අපේ පරාජය තියෙන්නේ නැත්තම් අපිට ඉස්සරහට යන්න බැරි ගතිය තියෙන්නේ. දැන් මේ මම මෙච්චරලා කතා කරපු දේවල් තමයි මම මේ කියන්නේ. දැන් මේ ගාබේජ් මවුන්ටන් ස්ලයිඩ් එක 90කට වඩා මැරුණා. දැන් මේකට යමක් කරන්න ගියත් ප්‍රශ්න. කරන්නේ කියන්නේ සයන්ටිෆික් කමියුනිටි එකෙන් අයිඩියා එකක් එන්නෙත් නැහැ. ඊළඟට පොලිටිකල් ලීඩර්ෂිප් එකෙන් කරන්න ගියත් කරන්න දෙන්නෙත් නැහැ. ඊට පස්සේ ලෑන්ඩ් ස්ලයිඩ්ස් ගත්තොත් දැන් මේ පහුගිය අවුරුදු 5ට 6ට එක දිගටම ලෑන්ඩ් ස්ලයිඩ්ස් එනවා. මොකද්ද කරන්නේ කියන එක ගැන තාමත් අපිට හරි අවබෝධයක් නැහැ. ගම් වතුර. දැන් උදාහරණයක් ඇටියට මීට අවුරුදු 20කට විතර කලින් කොළඹට මේ වෙන දේම කුවාලාලම්පූර් වලට වුණා. මීට වඩා දරුණුවට වුණා. මොකද මැලේසියාවට වහින වැස්ස කොළඹට වහින වැස්සටත් වඩා ගොඩක් වැඩි. නමුත් අද වෙනකොට කවදාවත් අපි කුවාලාලම්පූර් නගරේ මේ වගේ තත්ත්වයක් කොච්චර හයියෙන් වැස්සත් දකින්නේ නැහැ. ඒකට හේතුව වුණේ ඒගොල්ලෝ හොඳ සොලියුෂන් එකක් දුන්නා ස්මාර්ට් ටනල් කියලා. මං හිතන්නේ ඔය ගැන අහලා ඇති. මේගොල්ලෝ ටනල් එකක් හැදුවා. ඒකේ දෙපැත් ඒක දෙවිදියකින් ප්‍රයෝජනවත් වුණා. එකක් තමයි වාහන ගමනාගමනයේදී ට්‍රැෆික් එක ගොඩාක් අඩු වුණා
මේ ඒක හැදුවත් එක්කම ඒ වගේ මේ ටනල් එකේ අන්තිම යට හරිය ඒගොල්ලෝ පාවිච්චි කරා කේල් වලට වැටෙන වතුර එකතු කරා. ඕක ගැන අපි වෙන දවසක කතා කරමු ඉන් ඩීටේල්. ඊට පස්සේ මම මේ නිකන් අහන්නේ මේක දන්නව ඇති ඔයගොල්ලෝ. කී දෙනෙක් දන්නවද මන් දන්නේ නුවර පැත්ත මහනුවර පැත්ත ආක්‍රමණය කරගෙන යනවා මහනිදු කුම්භා කියලා ආක්‍රමණික ශාකයකින්. ඔව්. මොනවද අපි කරලා තියෙන්නේ? කතා කරලා තියෙනවා ඇත්ත. කතා කරලා තියෙනවා පත්‍රවල ගිහින් තියෙනවා. ඊට පස්සේ මම තව කතන්දරයක් කියන්නම් ඕකලන්ට. මේ ගහ මොකද්ද කියලා සංජයට එහෙම හිතා ගන්න පුළුවන්ද? නෑ බෑ. මේක වල්කොත්ත මල්ලි. දැන් මම ලංකාවේ ඉඳද්දි මගේ ඇත්තටම ඉස්කෝලේ මගේ පුතාගේ ටීචර් ක්ලාස් ටීචර් ග්‍රේඩ් 1 ක්ලාස් ටීචර් ඒ මිස් කියලා ගෝමස් මිස් කියලා අපි කියන්නේ. ඒ මිස් පට දවසත්ත කිව්වයි නම් මේ වල්කොත්ත මල්ලි වලින් පුළුවන් කියලා ඩයබටික් අඩු කරන එක ෂුගර් ලෙවල් එක අඩු කරන්න. ඒ වෙනකොට මටත් ටිකක් ෂුගර් පොඩි පොඩ්ඩක් පීක්ස් එන ගතියක් තිබුණා. ඊට පස්සේ දැන් සාමාන්‍යයෙන් අපි කරන්න තියෙන්නේ වල්කොත්ත මල්ලි කැල්ලක් කඩාගෙන මේ මගේ අත තියෙන්නේ බබුවේ හැමදාම ගොඩ විදිය ඕක තේ කෝප් එකට දාලා අර තේ එකකුත් දාලා වතුර ටිකක් දාලා ඕක තේ එකක් හදා ගන්නවා අර වල්කොත්ත මල්ලි කැලි දෙකත් එක්කලා. ඕක බිව්වහම ෂුගර් ලෙවල් එක සෑහෙන බහිනවා. අහහ ඉතින් ඕක ඕක ලංකාවේ ගොඩක් අය දන්නවා. දැන් මම මැලේෂියාවට ආවට පස්සේ මම දැක්කා මේක මැලේෂියාවෙත් මේ පැලේ වැවෙනවා. ඒ පාර මං ගෑ පැලයක් ගලවගෙන ඇවිල්ලා ඕක මගේ වත්තේ හිටව ගත්තා. ඊට පස්සේ මම ඕක සාමාන්‍යයෙන් බොනවා. දැන් මම මේ අවුරුද්දකට එකහමාරකට කලින් ඔය agricultural exhibition එකකට ගිය වෙලාවක ඔය herbal medicine කරන දෙන්නෙක් හිටියා අපේ යුනිවර්සිටි එකේම. මම මේ දෙන්නට කිව්වා ඉඳන් මෙහෙම අපි කරනවා මෙහෙම මං කරනවා මේක ලංකාවේ හරි ප්‍රසිද්ධයි මේක මට නම් වැඩ කරනවා කියලා කියපුවම මුන් දෙන්න කම්පියුටර් එක දිග අරගෙන බැලුවා ගහලා Google search කරලා ඔක wild coriander කියලා ගැහුවාම එනවා වල්කොත්ත පල්ලි කියලා ගැහුවත් එනවා. බලනකොට මෙච්චර කාලයකට මේකේ රිසර්ච් කරලා තියෙන්නේ Latin American countries ඔය මේ Bolivia, Colombia වගේ රටවල් කීපයක මේක වඳ කරන්නේ කොහොමද කියලා. මොකද මේක weed එකක් විදියට යන්නේ මේ තනකොළ වඳ කරනවා වගේ මේක කොහොමද වඳ කරන්නේ glyphosate ගහන්න අරවා මේවා තමයි තියෙන්නේ මේක වඳ කරන. ඊට පස්සේ මේ දෙන්න කිව්වා ඉතින් අපි මේක ගැන රිසර්ච් එකක් කරමු මේ මට සාම්පල් එකක් දෙන්න පුළුවන්ද කියලා. මම කිව්වා ඔයගලට UPM එකේ තෝට තැනක ඕක තියෙනවා කියලා. ඊට පස්සේ මේ ඊළඟ මාසේ මේගොල්ලෝ ඔකට රිසර්ච් ප්‍රොපෝසල් එකක් දාලා අර මේගොල්ලගේ නිවුස් ලෙටර් එකක මෙන්න මේක ගියා. ඒක තමයි මම මේ තියෙන්නේ. මේ නිවුස් ලෙටර් එකේ මේ හෙඩ්ලයින් එකේ තිබුණා wild coriander it works for me why not for you ask UPM professor with sri lankan origin කියලා. ඉතින් අපූර්ව දෙයක් කියන්නේ මේ වෙනකොට දැන් මේ අවුරුදු එකහමාරක් විතර ඇති ටී බෑග්ස් වගේ හදලා ඒගොල්ලෝ මේ මිනිස්සු මේක පේටන් කරලා ටී බෑග්ස් වලට දාන්න බොහොම කිට්ටුයි. වැඩි කල් යන කලින් ඕක ලංකාවට එයි. දැන් මන් දන්න විදිහට මේක ලංකාවේ මිනිස්සු දැනගෙන හිටියා මේ අවුරුදු මන් දන්න තරමින් අවුරුදු 40 50ක්වත් සමහර විට සියවස් ගණනාවක් දැනගෙන ඉන්නේ නැති. ඉතින් නමුත් අපි මොනවද කරලා තියෙන්නේ නෝව තමයි තියෙන ප්‍රශ්න. වෙන තවල වලට ඒගොල්ලෝ එක ඉස්සරහට අරන් යනවා කියන එක. අපි ඒක කරන්නේ නැත්නම් කවුරු හරි කරන්න ඕනේ. කරන්න ඕනේ. දැන් උදාහරණයක් විදියට අපි පැපොල් පිටි අර පැපොල් කොළ වලින් ගන්න යුෂ වලින් මේ ඩෙන්ගු හොඳ කරන්න පුළුවන් අරවා මේවා කතා කර කර හිටියා. පත්තර වල ගියා. ඔන්න දැන් මැලේසියාවේ තියෙනවා බොටල් කරලා. මේ ඩ්‍රින්ක් එකක් විදියට වට අරගෙන බොන්න පුළුවන්. ඊට පස්සේ තව මට පොඩි දෙයක් කියන්න තියෙනවා කිතුල්. කිතුල් is the closest company to maple syrup. දැන් ලංකාවේ මම දන්නවා ITI එක හරහා
කිතුල් ප්‍රවර්ධනය කරන්න සැහෙන මහන්සියක් ගත්තා ඒගොල්ලෝ. නමුත් මම දන්නේ මේ වෙනකොට අපි මාකට් එකේ කොහෙද ඉන්නේ කියන එක. දැන් මම Google search එකක් කරාම මම දැක්කා කිතුල් සිරප් මේ බෝතලේ මේක import කරන export කරනවා ලංකාවෙන් market price එක ඩොලර් 25ක්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ size maple syrup එක top class I mean number 1 maple syrup එක වෙන්නේ ඩොලර් 12යි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ කවුද ගන්නෙ කිතුල් බෝත් පැණි බෝතලයක් ඩොලර් 25කට හොඳම maple syrup එක ඩොලර් 12ට තියෙද්දි. ඊට පස්සේ මම දැන් ඕක ගැන එක එක්කලත් එක්ක ඔය කිතුල් ගැන දන්න අයත් එක්ක කතා කරාම මේගොල්ලෝ කියන දේ තමයි කිතුල් වලට ලොකු කාලයක් යනවලු. ඒ වගේම කිතුල් ගහක් හැදෙන්න සෑහෙන කාලයක් යනවා. ඕක මල් කපන්න දන්න කට්ටිය නැහැලු දැන්. There are so many excuses. දැන් මගේ තියෙන ප්‍රශ්න තමයි මැලේසියාවේ කිතුල් ගහ තියෙනවා. මැලේසියාවේ කිතුල් ඇති වෙන්න තියෙනවා. නමුත් මෙහි මිනිස්සු දන්නේ නැහැ මේකෙන් පැණි ගන්න පුළුවන් කියලා. මම අද කිව්වොතින් මම මේක මේ හංගගෙන ඉන්නවා මෙච්චරකල්. අද කිව්වොතින් අපේ ඇග්‍රිකල්චර් ඩිපාර්ට්මන්ට් එකට ගිහිල්ලා මේක මේපල් සිරප් එකට තියෙන හොඳම කම්පිටිටර් කියලා තව මාස 6කින් මැලේසියෙන් කිතුල් පැණි තියේ ලංකාවේ. ඉතින් මං කියන්නේ ඒකයි. දැන් ඔය කිතුල් ප්‍රොජෙක්ට් එකක් මං ඔය හපුතලේ පැත්තේ පටන් ගන්න කියලා නිකන් අයිඩියා එකක් ආවා ඔය ප්‍රෙසිඩන්ට්ස් සෙක්‍රටේරියට් එකේ ඉන්න ඔෆිස කෙනෙක් එක්ක අපි පොඩ්ඩක් කතා කරගත්තා. මේ ඉතින් අයිඩියාස් තියෙනවා අපි බලමු ඉස්සරහට කොහොමද කරන්න කියලා. නමුත් මම කියන්නේ we are in a potential risk. ඒ කියන්නේ අපිට තියෙන resources වෙන කෙනෙක් අඳුනගත්ත ගමන්, මොකද අපිට විතරක් නෙමෙයි තියෙන්නේ අනිත් අයටත් තියෙනවා. නමුත් අපේ දැන් අවුරුදු 10 ගානක ඉතින් කිතුල් මදින ටෙක්නොලොජි එක අපේ තිබුණා. අපේ මිනිස්සු දැනගෙන හිටියා කිතුල් පැණි ගැන. ඒක මේ මිනිස්සු දන්නේ නැහැ ඒ මිනිස්සුගේ අවාසනාවට. හැබැයි ඒක හැමදාම එහෙම වෙන්නේ නැහැ. One day they will understand and they go very fast. හරි ඊට පස්සේ මගේ ස්ක්‍රීන් ෂෙයාර් එක නැති වුණා. දැන් ආවද? පොඩ්ඩක් බලන්න. කොළපාට එක ඔබන්න ඕනේ වගේ. ඉන්න බලන්න. මේක escape වෙමු. හරි. හරිද? හරි. හරි මම මේ ටිකක් ස්ලයිඩ්ස් පොඩ්ඩක් ඉක්මනින් යවන්නම් හැම එකටම යන්න නැතුව. ඔප්ස්. දැන් අන්තිමට මට කියන්න තියෙන්නේ මේකයි. අපි දැන් ලංකාවේ රිසර්ච් ගත්තොත් මේ තියෙන පහළ මට්ටමක ඉන්ටර්නැෂනල් ෆ්‍රන්ටියර්ස් වල රිසර්ච් තියෙනවා සැහෙන උඩ මට්ටමක. දැන් මේ නයි 1990 කාලෙදී තායිවානේ සිංගප්පූරුව ඒ වගේම මැලේසියාව up to some extent ගොඩක් නෙමෙයි, විශේෂයෙන්ම තායිවානේ සහ සිංගප්පූරුව බැලුවොතින් ඕගලන්ට තේරෙයි. තායිවානේ සිංගප්පූරුව සහ දකුණු කොරියාව ඔය රටවල් තුන බොහොම පල්ලෙහාට තිබිලා ගොඩක් ඉහළට ආපු රටවල්. ඒකට ප්‍රධානම හේතුවක් නෙවෙන්නේ මේක. දැන් හිතන්න අපි රිසර්ච් කරන ලෙවල් ට්‍රේඩ් එකෙන්, ඒ කියන්නේ ස්වීඩන් වල මීට අවුරුදු 20කට කලින් කරපු රිසර්ච් අද අපි ලංකාවේ කරනවා. ඔය සිස්ටම් එකට අපි ගියොතින් මෙන්න මේකයි වෙන්නේ. අපි යනකොට ඉන්ටර්නැෂනල් රිසර්ච් ෆ්‍රන්ටියර් එක තව ගොඩක් ඉස්සරහට ගිහිල්ලා. ඒකට අපි හැමදාම අවුරුදු 20ක් විතර පල්ලෙහායින් යන්නේ. දැන් කෙරෙන්න ඕනේ ඕක නෙමෙයි. අපි vertically වගේම horizontal යන්න ඕනේ අපේ strength එක තියෙන තැන් වලින් international frontiers වල උඩට. දැන් තායිවානෙට ඕක කරන්න පුළුවන් වුණා නම්, කොරියාවට පුළුවන් වුණා නම්, සිංගප්පූරුවට පුළුවන් වුණා නම් ඇයි අපිට බැරි?
ළඟදී මට දැකින ලැබිච්ච දෙයක් සිලෝන් ග්‍රැෆීන් ටෙක්නොලොජිස් කියලා ආයතනයක් තියෙනවා. අහා. ඒකෙන් ලංකාවේ ග්‍රැෆයිට් වලින් ග්‍රැෆීන් නිෂ්පාදනය කරලා තියෙනවා. ඒක ඇමරිකන් එක්සිබිෂන් එකේ ඇමරිකන් එක්ස්පෝ එකදී ඒක අපි ඩිමොන්ස්ට්‍රේට් කරාම ලෝකයේ ප්‍රධාන පෙළේ ග්‍රැෆීන් ප්‍රොඩක්ට්ස් හදන කෙනෙක් ඒක අරගෙන තියෙනවා ඒගොල්ලන්ගේ එක්ක ඉදිරියට වැඩ කරලා. ඒ කියන්නේ ඒක ලංකාවේ අලු බෙස්ට් ක්වොලිටි ග්‍රැෆීන් එන්නේ ලෝකෙම. That's wonderful. ඒක ඒක මේ මුලල කරේ. මම දැක්ක සෝෂල් මීඩියා වලත් මගේ මිතුරෙක් එතුමා. ඒක ඒ වගේ දේවලුත් ඔබතුමා කියන දේ තමයි මම හිතන්නේ එතන උනේ. That's wonderful. ඒ කියන්නේ ඇත්තටම එහෙම දෙයක් අහන්නත් ආසයි. ඒක තමයි වෙන්න ඕනේ දැන්. දැන් උදාහරණයක් හැටියට ග්‍රැෆීන් කියන එක මුලින්ම ලෝකෙට එන්නකොටම අපිට අවබෝධ කරගන්න තිබුණා ශ්‍රී ලංකාව is one of the best quality graphene producer. Not graphene, graphite. එතකොට ලංකාවේ graphite මං හිතන්නේ ලෝකේ තියෙන හොඳම වගේ තත්ත්වෙ තියෙන්නේ. එතකොට ඇයි අපිට බැරිද ඒ graphite වලින් graphene පැත්තට යන්න කියලා. ඒ වගේම තමයි nano technology ගත්තාම ඇත්තටම මට හරි සන්තෝසයි මේ අපේ slim tech එක ගත්තත් ඒගොල්ලෝ සෑහෙන උඩින් ඉන්නවා. සෑහෙන හොඳට යමක් කරනවා. So you they have to go little faster. අනිත් එක මේ අර ලෝකේ තියෙන අනිත් දියුණු රටවල් කරන්නේ මොනවද කියලා බලාගෙන ඒක පස්සෙන් යනවට වඩා හොඳයි. ඒක අපි අධ්‍යයනය කරන්න ඕනේ. නමුත් ඒගොල්ලන්ට වඩා අඩියක් උඩට කෙලින්ම යන්නේ. ඒගොල්ලෝ නොකරපු දෙයකට අපි කෙලින්ම අත ගහන එක. ඊට පස්සේ AI පැත්ත ගත්තොත් artificial intelligence පැත්ත. මං හිතනවා ලංකාවට පුළුවන් කියලා ගොඩක් ඉස්සරහට යන්න අනිත් රටවල් වලට වඩා. හරි. ඊට පස්සේ දැන් මේ නිකම් මම පෙන්නන්නේ දැන් අපි හිතමු කැලයක් තියෙනවා මේ forest fire නවත්තන්න පුළුවන් ඒ කියන්නේ forest fire වලට solutions දෙන්න පුළුවන් මොකක් හරි institute එකක් තියෙනවා දැන් නිකන් අපි හිතියොත් අපිට තියෙනවා drone එකක් ওই drone එකෙන් අපි drone එක යවලා surveillance කරනවා තෝරගත්ත කැලයක් දැන් ඒ drone surveillance එක යවන්න කලින් meteorologistsලා model කරලා දෙන්න ඕනේ meteorology data අනුව forest fire එක possible කොයි හරියද කියලා. දැන් එතකොට මේ පැත්තට drone එකක් අපිට යවන්න පුළුවන් නිතරම. දැන් හැමතැනම drone යවන්න බෑනේ. එතකොට ওই meteorologist model එකක් හදලා දුන්නාම අපිට මේ කාලේ මෙන්න මේ හරියේ forest fire එකක් එන තියෙන chances වැඩි කිව්වහම එතනට යවනවා. දැන් එයාට හිතමු අපිට forest fire එකක් එනවා. ඒක මෙයා අතන මේ fire extinguisher institute එකට inform කරනවා. එතකොට ඔය institute එකෙන් අපි හිතමු plane එකක් හරි පොඩි aircraft එකක් යවලා මේ fire එක පටන් ගන්නකොට නිවනවා. දැන් ගොඩක් වෙලාවට මේ forest fires ගොඩ පැතිරෙන හේතුව තමයි fire එක ඇති වෙනකොටම ඇති වෙලා විනාඩි 20ක් වගේ ඇතුළත ඒක නිවා ගන්න ඒගොල්ලන්ට බැරි වෙන එක. ඉතින් දැන් මම මේ කියන්න හදන්නේ දැන් ඒ plane එකට පුළුවන් හැමතිස්සම communicate කරන්න මේ center එකත් එක්කලා අර drone එකෙන් එන information ටික කොහොමද හසුරවන්නේ කියලා. දැන් ඔය වගේ project එකකට meteorologist කෙනෙක්ට එන්න පුළුවන්. Modeling scientist කෙනෙක්ට පුළුවන්. UAV engineer කෙනෙක්ට එන්න පුළුවන්. Wireless expert කෙනෙක්ට ඔය වගේ මම අර කලින් කියපු කතාව මට මේ පෙන්නන්න ඕන උනේ අර niche area එකක් හඳුනගත්තාම රටට මෙන්න මේකයි අවශ්‍ය කියලා ඒකට contribute කරන්න පුළුවන් ඒ field එකේ ඉන්න කෙනෙක් කියලා අපි අඳුරගන්න කෙනාට වඩා තව ගොඩ පිරිසකට ඕක තේරුම් ගන්න ඕනේ අපි. ඒ වගේම තමයි I will just skip this these ones. ඊට පස්සේ අන්තිමට මම හිතන්නේ මම එකයි නැත්නම් දෙකයි තව තියෙන්නේ national development එකට අපිට කරන්න ඕනේ. අතව දැන් මගේ කවුරු හරි ඇහුවත් අර අකිල ඇහුවා වගේ රිසර්ච් වෙනුවෙන් මොනවද අපි කරන්න ඕනේ කියලා මුලින්ම
මුලින්ම පටන් ගන්න ඕනේ දේ තමයි nationally significant research problems හඳුරගන්න එක. අපි රට මොනවද ඕනේ කියන එක. ඊට පස්සේ රිසර්ච් කරලා solutions අරගෙන publish කරලා IPs අරගෙන මේක apply කරලා commercialization වලට දාලා උකායිත අපි evaluate කරලා අපේ product එක කොහොමද කියලා ආයි develop කරන එක ඔබ cycle එකක් විදිහට යන එක. ඊට පස්සේ national prosperity එක ගත්තොත් අපිට තියෙන සල්ලි හම්බ කරන එක අපේ ප්‍රශ්න වගේම internationally අනි ඉන්දියාවේ මොනවද තියෙන ප්‍රශ්න. දැන් මං propose කරොත් කාට හරි ඔගොල්ලෝ ලංකාවේ විතරක් නෙමෙයි බලන්න ඉන්දියාවට තියෙන ප්‍රශ්න මොනවද කියලා. ඔගොල්ලෝ බලන්න මෝල්ඩිව්ස් වලට තියෙන ප්‍රශ්න මොනවද කියලා. ඔගොල්ලෝ බලන්න පාකිස්තාන්ට තියෙන ප්‍රශ්න මොනවද කියලා. ඊට පස්සේ ඔගොල්ලෝ රිසර්ච් කරන්න ඒවට කොහොමද solutions දෙන්නේ කියලා. දැන් ඔහොම කියපු ගමන් සමහරවිට මිනිස්සු ඇඟට එනවා. අපේ දේවල් කරන්නේ නැතුව වෙන මිනිස්සුගේ දේවල් බලන්න ඕනේ තේන් කියලා. No, that is how the other people earn money. ඉන්දියාවෙන් ඕගොල්ලෝ හිතන්නේ කොච්චර ටෙක්නොලොජි එකක් අපිට එනවාද අපි ඒකට සල්ලි ගෙවනවා. ඉතින් ඒක ගැන පොඩ්ඩක් ඇස් දෙක අරන් ඉන්නවා නම් හොඳයි. දැන් මෙහෙම ප්‍රශ්නයක් එල්ල තියෙන අදහසක් අතර. So the problem is if we try to do a research for product not directly related to our field, they ask about our expertise without that field and reject it. About that field and reject it. That is the nature of No. දැන් උතන තමයි ඔව් මේගොල්ලෝ දැන් අපි ගොඩක් වෙලාවට දැන් ඔක ගැන මට අත්දැකීම් තියෙනවා. අපි වරද්ද ගන්න දේ තමයි අපි රිසර්ච් ප්‍රොපෝසල් එකක් ඩිවෙලොප් කරනකොට එතන තියෙන්න ඕනේ ජස්ටිෆිකේෂන් එකක් අපේ කන්ට්‍රිබියුෂන් එක මොකද්ද කියලා. ඒ කියන්නේ දැන් උදාහරණයක් හැටියට අපි හිතමු අපි රිසර්ච් ප්‍රොපෝසල් එකක් ඩිවෙලොප් කරනවා කියලා මං චුට්ටක් පිටිපස්සට යන්නම් මේ කාරණේට. ඔව් මේ සිද්ධියට. එතකොට දැන් මෙතන මූලික ප්‍රොපෝසල් එකේ ඉන්නේ development of a forest fire prevention model. දැන් එතකොට දැන් මේ මොඩල් එක හදනකොට හිතන්න දැන් මම wireless expert. එතකොට මට පුළුවන් මේ wireless system එක සම්පූර්ණයෙන්ම හදලා දෙන්න. දැන් මම විතරක් නම් ওই proposal එක කරන්නේ අනිවාර්යයෙන්ම මම හිතන්න සංජය කරනවා කියලා සංජය හිතන්නවා communication expert කෙනෙක්. ඔයා proposal එකක් හදනවා forest fire prevention model කියලා මේ model එක. එතකොට ඔයාගේ එකේ ඉන්නේ ඔක්කොම මේ communication expertsලා. මම evaluate කරන්නේ නම් මම කවදාවත් ওই proposal එක pass කරන්නේ නැහැ. අරයා කියපු එක හරි ඒ ප්‍රශ්න අහපු එක නะ. ඒක තමයි වෙන්නේ. එතකොට උතන වෙන්න ඕනේ මොකද්ද? මේ ඇත්තටම මේ point එක මම ඇදගත්තේ නෑ මෙතන මේ ගොඩක් වෙලා යන හින්දා ඒක ගැනත් මට වෙනම සයිට්ස් වගේක් තියෙනවා මම ඒක මේකට දැම්මෙත් නෑ. collaborative research කියන එක team work. දැන් ඔය ප්‍රශ්නේ ඇති වෙන්නේ අරයට ඔය ප්‍රශ්න අහපු gentleman-ට හරි lady-ට හරි මගේ ෆීල්ඩ් එකක් තියෙනවා. එතකොට මම එක්ස්පර්ට් එකේ මම වෙන දෙයක් කරන්න ගියාම මගේ ප්‍රොපෝසල් එක ගන්න. ඇත්ත ඒක කතාව. වෙන්න ඕනේ ඒක නෙමෙයි. ඔයාගේ කෝ ෆීල්ඩ් එකෙන් ඔයා රිසර්ච් කරන්න no problem. නමුත් ඒකට විතරක් සීමා වෙන්න එපා. දැන් මේ ප්‍රොජෙක්ට් එක ගත්තාම you can be the leader. ඒ කියන්නේ දැන් හිතන්න සංජය communication expert හරි ඔයා project lead ඔයා තමයි project proposal එක develop කරන්නේ. හැබැයි ඔයාගේ team එකේ ඉන්න ඕනේ forest fire expert කෙනෙක්. ඔයාගේ team එකේ ඉන්න ඕනේ meteorology expert කෙනෙක්. ඔයාගේ team එකේ හිටියනම් හොඳයි drone expert කෙනෙක්. expert නොවුනත් අඩුම ගානේ ඒකට දැනුමක් තියෙන කෙනෙක්. එතකොට ඔයා proposal එක develop කරද්දී ඒකේ ලොකු පාට් එකක් තමයි communication කියන එක. ඒ communication සඳහා ඔයාගේ expertise එක තියෙනවා. එතකොට කවදාකවත් ඒක reject වෙන්නේ නැහැ. ඔයා team leader
ඔයා මේක කරන්න එක පාට් එකක් විතරයි. ඒකට වාට එක්ස්පර්ටිස් තියෙනවා. ෆොරස්ට් ෆයර්ස් ගැන කොහොමද ඔයා දන්නේ කියලා ඇහුවොත් ඒකට මගේ ටීම් මෙම්බර් ඉන්නවා. ඩ්‍රෝන්ස් ගැන කොහොමද දන්නේ ඇහුවා ඩ්‍රෝන් වලට මගේ ටීම් මෙම්බර් ඉන්නවා. එන්නේ හැම ටීම් එකක් හදාගෙන තමයි මේක කරන්න ඕනේ. එතකොට දැන් ඒ ටීම් එකේ දැන් උතරේ තියෙන ප්‍රශ්නේ තමයි ෆොරස්ට් ෆයර් ප්‍රිවෙන්ෂන් මොඩල් කියලා අපි ඩිවෙලොප් කරනවා. එතකොට අපි හිතනවා ඔතන ටීම් ලීඩර් වෙන්න ඕනේ මේ ෆොරස්ට් ෆයර්ස් ගැන දන්නේ කෙනා කියලා. එහෙම එකක් නැහැ. මේ ඕන කෙනෙක් ටීම් ලීඩර් වෙන්න පුළුවන්. හැබැයි ටීම් ලීඩර්ගේ තියෙන්න ඕනේ ලොකු කන්ට්‍රිබියුෂන් එකක්. ඒ කන්ට්‍රිබියුෂන් එක සඳහා එයාට තියෙන්න ඕනේ එක්ස්පර්ටිස්. ඔන්න ඕක තමයි අවබෝධ කරගන්න ඕනේ. හරි මම හිතන ප්‍රමාණවත් පිළිතුරක් ලැබුණා. අපි අවසාන ස්ලයිඩ් දෙක තුන කතා කරමු. අවසාන ස්ලයිඩ් එක තුන කියන්නේ අපිට උනා මෙතනින් නවත්තන්න පුළුවන්. හරි. සජේ. හරි. එහෙනම් ඔහෙනම් ඔයගලන්ට අවසාන වශයෙන් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් යොමු කරන්න, එහෙම නැත්නම් අදහස් තියෙනවා නම් මේක තමයි අවස්ථාව. කරුණාකරලා අපිට chat එකක් දාන්න. එතකොට මම mic එක unmute කරන්න. ඔයගලට ඔයගලන්ගේ අදහස ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ අතරේ මම කියන්නම් අද මේ webinar එක සංවිධානය කරේ e-learning.lk හරහා. මේකට සහාය වුණා අපිට sustainable education foundation කියලා තියෙනවා. තවත් සංවිධානයක් අපේ සහෝදර සංවිධානයක්. ඒගොල්ලන්ගේ සහයතු තමයි මේක ඔර්ගනයිස් කරේ. මේකට ප්‍රචාරය දෙන්න ඒගොල්ලොත් හවුලුණා. එතකොට මට තියෙනවා දැන් පොඩි ගැටලුවක්. දැන් අපි මේම කතා කරනවා. දැන් ඔබතුමා කිව්වා දකුණු කොරියාව, මැලේසියාව, සිංගප්පූරුව, අපි මේ සහ ලංකාව. එතකොට අපි මේ රටවල් වල තව දකින්න පොදු ලක්ෂණයක් ඒ දකුණු කොරියාව, මැලේසියාව, සිංගප්පූරුව. දකුණු කොරියාව නම් ප්‍රෙසිඩන්ට් පාක් මං හිතන්නේ 1950s to 60s. ඊට පස්සේ මැලේසියාව නම් අපි කතා කරන මහතිර් මොහොමඩ් ගැන. එතකොට සිංගප්පූරුව ලීපානියු ගැන කතා කරනවා. එතකොට මේ රටවල් වල ඉඳලා තියෙනවා මේ රටවල් තුනේ පොදු ලක්ෂණයක් තමයි ඒ ලීඩර්ෂිප් විත විෂන් කියන එක තිබිලා තියෙනවා. Exactly. ඒක නැති නිසාද මේ වෙලා තියෙන්නේ? අදහස් තිබ්බට ක්‍රියාත්මක කරගන්න බැරි එකද? නැත්නම් මේ සුපරකොලත් ප්‍රශ්නයක් තියනවා කියලා දැන් ඔබතුමා කියපු කාරණාවලින් පැහැදිලි වුණා. ඔව් මම දැකපු දේ තමයි ඒ කියන්නේ දේශපාලනය ගැන කතා කරන තරම් මම එහෙම ඒ දේශපාලනය ගැන පරිණත බුද්ධියක් තියෙන කෙනෙක් නෙවෙයි. නමුත් මම දකින දේ විතරක් කිව්වොතින් දැන් අපි පහුගිය අවුරුදු 70 විතර කාලේ ලංකාව ආපු විදිය බැලුවම තේරෙනවා සමහර කෙටි කාලවල ඇරෙන්න විෂන් එකක් කියලා. ඒ දැන් විෂන් එක හරිද වැරදිද කියන එක නෙමෙයි මම කියන්නේ. විෂන් එකක් ඇතුව අවුරුදු 5ක් 6ක් රට පාලනය කරපු අවස්ථාව මම ඇත්තටම දකින්නේ හරිම පොඩි කාලයයි. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ඔය දැන් 77 අතර කාලයේ මැද හරිය. ඒ කියන්නේ අවුරුදු 5ක් විතර කාලයේ මම දකිනවා ඒකමම ඒ ක්‍රමය හරිද වැරදිද කියනක නෙමෙයි මම කියන්නේ. ඒ කාලේ තිබිච්ච දේවල් බලනකොට, රට ගිය විදිය බලනකොට, රටේ තිබිච්ච ක්‍රමවේදය බලනකොට හරි මොකක් හරි විෂන් එකක් තිබුණා. හරි විෂන් එකක්ද වැරදි විෂන් එකක්ද කියන එක ජනතාව තීරණය කරන්න ඕනේ. නමුත් පැහැදිලිවම විෂන් එකක් තිබුණා. අපි යන්නේ මෙහෙමයි, අපේ ප්‍රතිපත්තිය මේකයි, අපි ඉස්සරහා දැක්ම මේකයි කියන කාර්යා ටිකක් තිබුණා කියලා මට තේරෙනවා, මට නිකන් හිතෙනවා. නමුත් ඒකෙන් පරිබාහිරව ගත්තොතින් එහෙම විෂන් එකක් මම දකින්නේ නැහැ. ඒ අර සාමාන්‍යයෙන් අපි අර කට වශයෙන්ට කියනවා එදා වේල ටුවර්ස් කියලා. ඒ වගේ එදිනෙදා ඒ කියන්නේ කෙටි කාලීනව එක්කෙනෙක් මේක හොඳයි කියලා පටන් ගන්නවා, ඊට පස්සේ තව එක්කෙනෙක් මේක හොඳයි කියලා පටන් ගන්නවා. මේ දෙක අතර කෝඩිනේෂන් එකක් නැහැ. දැන් වෙන දෙයක් නෙමෙයි, මම පොඩි සරල උදාහරණයක් දෙන්න දේශපාලනේ පැත්තකින් තියලා. අපේ පාරවල් වල පාරවල් කඩන එක බලන්න. දැන් ඔන්න එක දවසක් ඇවිල්ලා කඩනවා පාර වතුර ටැප්ස් වලලා. ඊට මාස දෙක තුනකට පස්සේ ආයිත් කඩනවා පවර් ලයින්ස් වලට කියලා. ඊට පස්සේ ආයිත් කඩනවා ඩ්‍රේනේජ් සිස්ටම් එකට කියලා. දැන් එතන කෝඩිනේෂන් එකක් තියෙනවා නම්, විෂන් එකක් තියෙනවා නම් ප්ලෑන් කරන්න ඕනේ පාර හදන පාරක් හදන්න කලින්
මේ තව අවුරුදු පහකින් මෙන්න මේ දේ අවශ්‍ය වෙනවා. එතකොට ඒකට ෆැසිලිටි එකක් ඒ වෙලාවෙම තියන්න පුළුවන් පාර හදද්දිම. පාර කඩනෝ වෙනුවට අපි හිතමු ට්‍රාන්ස්මිෂන් ලයින්ස් වලට එක ලයින් එකක් තියෙනවා. තව අවුරුදු පහකින් වෙන්න පුළුවන් ඒක එන්නේ. නමුත් හදනකොටම තියෙනවා. වෝටර් ලයින්ස් වලට වෙනම තියෙනවා. ටෙන්ෂන් වලට වෙනම තියෙනවා. ඉතින් ඔය වගේ දේශපාලන කරලිය උඩට මාපුවාම විෂන් එකක් තියෙනවා නම් මොකක් හරි විෂන් එකක්. ඒකයි මම කියන්නේ. දැන් ඒ දැන් පොලිටිකල් විෂන් එකට සමහරු කැමති වෙනවා, සමහරු අකමැති වෙනවා. ඒක ඕනම දෙයක්. දැන් ඔය සෝෂලිස්ට් විෂන් එකක් ගත්තොතින් ඒකට කැපිටලිස්ටික් ලිබරල් අදහස් තියෙන අය අකමැති වෙනවා. අපි කැපිටලිස්ටික් විෂන් එකක් ගත්තොත් ඒකට සෝෂලිස්ට් අය අකමැති වෙන්න පුළුවන්. දැන් ওই වගේ හැමෝම සටිස්ෆයි කරන විෂන් එකක් හැමෝ අපිට හදාගන්න බෑ. නමුත් මොකක් හරි අපි දන්න විෂන් එකයි ඒ විෂන් එකට යන මිෂන් එකයි දෙක ඩිෆයින් කරගත්තට පස්සේ ඒ ඔස්සේ යන ආණ්ඩුවක් මං හිතන්නේ අවසනාවකට වගේ අපිට තිබුණේ නෑ හරියට. තිබ්බ කාලේ මදි යන්නේ ඒකයි. ඒ කියන්නේ එහෙම විෂන් එකකින් යන ආණ්ඩුවක් මං හිතන්නේ අවුරුදු 10ක් 15ක් විතර වගේවත් අඩුම ගානේ තියෙන්න ඕනේ මං දකින විදිහට. මොකද උදාහරණ තමයි සිංගප්පූරුව, මැලේසියාව සහ දකුණු කොරියාව කියන රටවල්. ඒවල එක ලීඩර්ෂිප්, මම කියන්නේ තනි පුද්ගලයෙක් කියන එක නෙමෙයි, එක ලීඩර්ෂිප් එකක්. දැන් මැලේසියාව ගත්තොත් එක ලීඩර්ෂිප් එක තිබුණා. ඒ කියන්නේ මහතීර් වගේම මහතීර්ට කලින් සහ පස්සේ හිටපු අය අන්තිමට ඒක කරප්ට් වුණා. ඒක වෙනම කතන්දරයක්. සමහර පුද්ගලයෝ හින්දා දේවල් වෙනස් වෙනවා. නමුත් අවුරුදු 20ක් 25ක් විතර වගේ තනි විෂන් එකකට ගියා ලීඩර්ස්ලා වෙනස් වුණා. ඒක දැන් මම ඕක දකිනවා ඉන්දියාවේ යම් ප්‍රමාණයකට වෙමින් පවතිනවා. වෙමින් පැවතුණා. නමුත් ඉස්සරහට කොහොම වෙයි දන්නේ නැහැ. පහුගිය අවුරුදු 10 දී අර BJP ගවර්න්මන්ට් එක ආවට පස්සේ එතනින් එහාට තිබිච්ච කාලය ගත්තොත් ඉන්දියාවේ යම් කිසි විෂනරි ගෝල්ස් තිබුණා කියලා මට හිතෙනවා. ඒක සමහර විට අපිට දැනටත් පේනවා මේගොල්ලන්ගේ GDP එකේ නැග්බත් එක්ක දකින්න ලැබෙනවා වගේ. ඇත්තටම ස්ටැටිස්ටික්ස් අපි පැත්තකින් තිබ්බත් ඔගොල්ලෝ ඉන්දියාවට ගියොතින්, චෙන්නයි වලට ගියොතින්, පූනේ ගියොතින්, හයිදරාබාද් ගියොතින්, ඔගලන් ස්පෙෂලි සදර්න් ඉන්දියන් ස්ටේට්ස් වලට ගියොතින් තේරෙයි ඉන්දියාව පහුගිය අවුරුදු 5ට ඇවිත් තියෙනවා ලොකු ගමනක්. හරි. එහෙනම් අද අපි මේ සාකච්ඡාව අවසන් කරන්න පෙර තව අදහස් මොනවා හරි තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන් මේ වෙලාවේ ප්‍රයෝජනට ගන්න. කීප දෙනෙක් මේ ස්තුති කරලා තියෙනවා ඔබතුමාගේ කාලය අපි වෙනුවෙන් පැය දෙකකට අධික කාලයක් අපි වෙනුවෙන් සාකච්ඡාවට කැප කරාට. ඒක මගේ සතුටක්. ඔබමත් ස්තුතිවන්ත වෙනවා e-learning total එකේ හරහා අපිත් එකතු වෙච්ච එක ගැන, ඒ වගේම sustainable education foundation එකත් සමග. එතකොට මම කැමතියි. ඔව්. ඔව් සංජය. මම කැමති ආරාධනා කරන්න දැන් අපේ තවදුරටත් මේ කතිකා ඉස්සරහට ගෙනියන්න. මම හිතන්නේ අද ලැබිච්ච ප්‍රේක්ෂක ප්‍රතිචාරත් එක්ක අපිට පුළුවන් නම් හොඳයි කියලා. අතට ඔබතුමාට වෙලාව ඇති පම ඇති වෙලාවක අපිට නැවතත් යම් කිසි මාතෘකාවක් තෝරගෙන යොස්සේ කතා බහ කරන්න ආරාධනාවක් කරොත් ඔබතුමාට සහභාගීන පුළුවන් වෙයි. අනිවාර්යයෙන්ම සංජය. පපත් ඇත්තට මටත් අද ගොඩක් සතුටුයි. අහපු ප්‍රශ්නයි අපේ සාකච්ඡාව ගිය විදියයි. එකම දේ තමයි මම මැලේසියාවේ ඉන්නේ තව දවස් 5ක් විතර වගේ. බ්‍රහස්පතින්දා රැට මම මැලේසියාවෙන් සවුත් ඇෆ්‍රිකා දකුණු අප්‍රිකාවට යනවා. ඉතින් අපි ඊළඟ හමුව මං හිතන්නේ දකුණු අප්‍රිකාවේ ජොහන්ස්බර්ග් නුවර ඉඳන් අපිට කරන්න පුළුවන්. තාක්ෂණයේ භාවිතයෙන් ලෝකෙ කොහේ හිටියත් ගෙදර වගේ වැඩේ කරන්න පුළුවන්. ඒකයි. ඒ කියන්නේ කොහේ හිටියත් අපි ලංකාවේ වගේ ලංකාවේ හම් වෙලා කතා කරනවා වගේම අපිට කතා කරන්න පුළුවන්. ඒ වගේම මම බොහොම ස්තුතිවන්ත වෙනවා e-learning.lk වෙබ් අඩවියටත් සහ ආයතනයට මේක සංවිධානය කරපු එක ගැන. මොකද ඒක ලොකු අවස්ථාවක් මට උනත්
මේ අදහස් දෙන්න රටට දෙන්න, ඒ වගේම රටේ අදහස් මට ලබා ගන්න ලොකු උදව්වක් ඒක. බොහොම ස්තුතියි ඔබට. බොහොම ස්තුතියි මහත්තයා චන්ති. හරි, එහෙනම් ඔයගලන්ටත් සුබ රාත්‍රියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි නැවත දවසක අපි වෙබිනාර එකක් සමග සම්බන්ධ වෙමු. ඔබතුමාගේ කන්ටැක්ට් ඩීටේල්ස් අහලා තියෙනවා. ඕන කෙනෙක්ට මාව කන්ටැක්ට් කරන්න පුළුවන්. ඉන්න දැන් ඔයගලන්ට පේනවද මාව මේ මගේ මේ ස්ක්‍රීන් එක පේනවා. ස්ක්‍රීන් එක පේනවා නේ. එහෙනම් මම මේ ඉන්න ටයිප් කරන්නම්. හිතන්නේ මේක බෑ එඩිට් කරන්න මෙහෙම තියාගෙන නේ. නෝට්පැඩ් එක දාන්න. නෝට්පැඩ් එක ගන්න. නෝට්පැඩ් එක ඕකේ. එහෙම නැත්නම් මම කියන්නම්. දැන් මේ චන්දිම ගෝමස් කියලා තියෙන්නේ chandima.gomez. මම එක මේ කරලා දාන්න. හරි. හරි. chandima.gomez@gmail.com. බොහොම ලේසි. ඔන්න ඔයගලන්ට හැමෝටම chat එකේ email address එක එවුවා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අදහස් තියෙනවා නම් යොමු කරන්න එතුමායිද. එහෙනම් නැවතත් සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරන හැමෝටම අපි නැවත දවසක හමුවෙමු. ආචාර්ය චන්දිම ඔබටත් සුබ රාත්‍රියක්. ඔබටත් සියලු දෙනාටත් සුබ රාත්‍රියක්.